අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ 3 වෙනි දවසේ මේ 79 වෙනි භාවනා වැඩසටහන සම්මත වර්ෂයෙන් සැප්තැම්බර් මාසයේ 4 වෙනිදා අපි මේ එකතු වෙන්නේ ධර්ම දේශනාවකටයි ඒ සඳහා සීලම දෙනවා tempat වෙලා ධර්ම ගෞරවය යුක්තෝ සාදුකාරය පවත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝපනා උසෝ හේතු කෝපච්චයෝ අනුප්පන්නාවා අනුප්පන්නෝ චේව දෝසෝ උපජ්ජති උපන්නෝ වා දෝසෝ භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති පටග පටිග නිමිත්තත් තිස්ස වචනියං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරියෙන් තියාගත්ත සූත්‍රයේට නම තියාගත්තේ අඤ්ඤතිත්‍ය සූත්‍රය කියලා ඒක බුරුම පොතේ එහෙමයි නම් කරලා තියෙන්නේ සිංහල පොතේ එහෙම නමක් වශයෙන් තිබුණේ නැහැ. ඒක තියෙන්නේ මහා වග්ගයේ අංගුත්තර නිකාය තික නිපාතේ මහා වග්ගය 8 වෙනි සූත්‍රය කියලයි පොත පෙරලන කෙනෙකුට මේකේ මූලාශ්‍ර හොයා ගන්න වෙන්නේ. ඉතින් ඒ අනුව සර්වචන් වහන්සේ ශිවණක් පිරිසින් ප්‍රශ්නයක් අහනවා යම්කිසි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් ඇවිල්ලා ඔබ වෙත පැමිණිලා මේ කෙලෙස් ජාති තුනක් තියෙනවය මේ කෙලෙස් ජාති තුනේ කෝ විශේෂෝ කෝ අධිපායෝ කෝ නානාකරණෝති කියලා මේ එක එක කෙලෙස් එකට තියෙන සුවිශේෂී ලක්ෂණය මොකද්ද ඒක තමන්ට වැටහෙන්නේ මේ දැන් තියෙන අසවල් කෙලෙස්ේ කියලා වැටහෙන්නේ ඒක දනවන්නේ කොහොමද ඒ කෙලෙස්ේ කොහොමද විවිධ මූණත් වලින් විවිධ අතුයිති බෙදීම් යටතේ විසිරී යන්නේ විචිත්‍ර වෙන්නේ විසිතුරු වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අහනකොට සංඝ වහන්සේලා සර්වචනාංශිත මතක් කරනවා භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවා පටිසරණා භගවන් නෙත්තිකා ස්වාමීන් වහන්සේ ධර්මයේ ඔබ වහන්සේ මුල් කරගෙනයි අපි අවබෝධ කරන්නේ. ඔබ වහන්සේට නැතු වෙච්ච ගතියක් ධර්මයේ තියෙන. ඔබ වහන්සේගම පිළිසරණයි. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ ඔබ වහන්සේටම වැටහේවා. ඔබ වහන්සේ අපිට වටහා දෙත්වා. අපි යමක් ඔබ වහන්සේ අපිට ප්‍රකාශ කරනවා නම් ඒ ආකාරයෙන් අපි හිතේ දරා ගනිමු කියලා සංඝ වහන්සේලා එතකොට පිළිවදන් අස්සරෝ නැත්තම් පති උත්තර දෙනවා. නැත්තම් එහෙයි කියන කතාව. මේ පිළිවදන් දෙනවා. එතකොට පුත්‍රයන්ට කියන හොඳයි එහෙමනම් සාදුකන් සුනාත මානසිකරෝත භාසිසාමිති කියලා මම එහෙමනම් මනාවකට අහුම්කම් දෙන්න හිතේ දරාගෙන ඔන්න මම වෙන් කරලා කියලා දෙන්නයි හදන්නේ කියලා ඒ සීල දනාගේම අවධානය මානසිකාරය මෙහෙවීමෙන් කරලා සරුවත්‍යන්සේ සඳහන් කරනවා ඒ රාගෝකෝ ආවුසෝ අප්පසාවජ්ජෝ දන්ද විරාගි මේ රාගේ මම දකිනවා මහණෙනි ඒක පොඩි වැරද්දක් රාගය කියන්නේ ආශකරණ එක පරපතල වැරද්දක් නෙවෙයි පොඩි වැරද්දක් දන්ද විරාගි නමුත් ඒකෙන් ඒ ඇබ්බැහිය කොච්චරද කියනවනම් ගැලවෙන්න අමාරු බරපතල අහුවිල්ලක් අහුවෙනවා පොඩි වැරද්දක් ඊට දෝසෝකෝ ආවුසෝ මහාසාවජ්ජෝ කිප්ප විරාගි දෝෂය ඊට වැඩිය මහා බරපතල වැරද්දක් හැබැයි එක පාරට අයින් කරන්න පුළුවන්. බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන්. ඒකෙන් වෙන්වීම ලේසි. මෝහෝකෝ ආවුසෝ මහා සාපජ්ජෝ දන්ද විරාගී. මෝහය මහා බරපතල වැරද්දක් අයින් කරන්න බොහොම අමාරුයි. අපි ඒ තරම්ම මෝහේ ගැලිලා ඒක ඇඟට කා වැදිලා තියෙන්නේ. අයින් කරන්න අමාරුයි බරපතල වැරද්දක් කියලා මේක විශේෂ ලක්ෂණේ පෙන්නනවා. ඒ කෙලෙස් වල තියෙන ප්‍රධාන ලක්ෂණය. ඉතින් ඒක නිසා අපිට යම් ප්‍රමාණයකට ඒක උදව් වෙනවා. මේක මේ යකා තමයි දැන් ආවේ වෙලා ඉන්නේ. මේ පෙරේතයා, එහෙම නැත්නම් මේ භූතයා,
මේ යක්ෂයා කියලා දැනගන්න මේ මේ අපිට මේව උදව් වෙනවා. ඉතින් ඇත්තටම මේව පිළිබඳව අපට කියලා දෙන්න බරු භාග්‍යතුන් වහන්සේ තමයි මේව ගැන අධිකාරී ශක්තියක් තියෙන්නේ. මේ අපි දැනගත යුතුයි, දැනගන්න මෙන්න මේ ලකුණු වලින් කියලා කියන්නේ. ඊට පස්සේ සරුවචනන්සේ සඳහන් කරනවා මේ නූපන් රාගයක් ඇති වෙන්න, උපන් රාගයක් දියුණු තියුණු වෙන්න මොකද්ද ආසන්න කාරණාව වෙන්නේ. ඒතර බුදුචනන්සේ කියනවා සුබ නිමිත්ත යමක් දිහාවට මනාවේ පහළ වුණා නම්, කැමැත්ත පහළ වුණා නම්, ඒක සුඛයි සුබයි ආත්මීය වශයෙන් ගත්තා නම්, ඒ ගත හැම එකක්ම රාගේ නූපන් රාගයක් ඇති කරනවා, ඇති රාගය දියුණු තියුණු කරනවා. ඉතින් ඇති කරගත්ත මේ සුභ නිමිත්ත ඒක ඇත්තටම බොරුවක්. ලෝකේ තියෙන දේවල් වල සුභාසුභ නැහැ. ලෝකේ තියෙන දේවල් දේවල්. අපි අපේ හැදියාවේ හැටියට, අපේ රුචි අරුචිකම් වල හැටියට, අපේ පෞරුෂත්වයේ හැටියට මේක හොඳයි මේක නරකයි කියලා නම් වණන් දානවා. දේශ දේශාන්තර වල ඇවිදපු කෙනෙක් දන්නවා මෙහි සුභයි කියන දේවල් වෙන තැනක අසුභයි. මෙහි මංගලයි කියන දේවල් තව දැනක අමංගල දෝමංගලයි. මෙහි දියුණුව කියන එක අනිත් පැත්තක සම්පූර්ණ වැරද්දක්. ඒ නිසා අපි ගන්න සුභ නිමිත්ත නැත්නම් මම ගන්න සුභ නිමිත්ත තව කෙනෙක් ගත යුතුම නැහැ. ඒ වගේම තව ජාතියක්, තව සංස්කෘතියක්, තව ආගමක් ගන්නෙත් නැහැ. ඒකයි මේ ආගම් බෙදිලා තියෙන්නේ. නමුත් අපි දන්නේ නැතිකම නිසා අපි හැදුනේ යම් පරිසරයකද, අපි හැදුනේ යම් සංස්කෘතියකද, ඒක සුභ නිමිත්ත අපිට ඇටුවම් බහි. ඊට පස්සේ දකින්න දකින්න හැම එකම අපි බලන්නේ සුභ අසුභ, හරි වැරදි, හොඳ නරක, ධර්මා ධර්ම, සාධාරණ අසාධාරණ වශයෙන් සම්පූර්ණ දෙකට බෙදා ගන්න. බෙදාගෙන මේක වෙනවනම් සුභයි, මංගලයි, භද්‍රයි, ධර්මිකයි, හොඳයි. මේක වෙනවනම් අසුභයි, දුමංගලයි, අධාර්මිකයි, අසාධාරණයි කියලා ඒ සුභ අසුභ නිමිති දෙකක් හදාගෙන ඒ අහක යන අහිංසක ධර්මයකට එක් පටවලා ඊට පස්සේ ඒක නුනුවණින් මෙනෙහි කරනවා, මෝඩ කමින් මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න අර ඇති වස්තුව කෙරෙහි බුදුමාකාර නූපන් රාගයක් උපදිනවා. ඒ වගේම ඒ රාගය එන්නේ නදීunu පවුණු වෙනවා. ඒ නිසා සුබ නිමිත්තම තිබුණ පළියට රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ සුබ නිමිත්ත මෝඩ කමින් කල්පනා කරනවා. වැරදි යතින් කල්පනා කරනවා. වැරදි මාර්ගයෙන් කල්පනා කරනවා. ලෝකයා සාමාන්‍ය මෝඩකමට කල්පනා කරන තාලෙටම කල්පනා කරුවොත් විතරයි සුබ නිමිත්තෙන් උනත් රාගයක් උදා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කියනවා නම් එහෙම සුබ නිමිත්තක් ඇති වෙන දකින්නකොටම ඇහෙනකොටම සුබ නිමිත්තක් ඇති වෙන මිනිස්සෙකුට නුනුවණින් කල්පනා කරනකොට රාගය ඇති වෙනවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ලෝකේ ඒක නුවණින් කල්පනා කෙරුවොත් ඒ පහළ වෙන්න තියෙන රාගේ පහළ නොවි අරින්න පුළුවන්. දියුණු පවුණු වෙන්න තියෙන රාගේ දියුණු පවුණු නොවෙන්න අරින්න පුළුවන්. ඒ කල්පනා ක්‍රමයට කියනවා යෝනිසෝ මනසිකාරය, නුවණින් කල්පනා කිරීම, පත මනසිකාරය, ප්‍රයෝග මනසිකාරය කියන. ඒක බොහෝ විට අපි දන්න සමාජයේ තියෙන ආගයන් ආඩම්බරයන්ට විරුද්ධයි. ඒක බොහෝ විට ගංගදිගේ ඉහළට පීනන ආකල්ප ක්‍රමයක්. මේක අල්ලගණ්ඩයි අපි මේ බණ භාවනා කරන යෝගාවචරයේ බවටපත් වෙන්නේ. නැත්නම් බුදුරජාණන් වහන්සේකට විශ්වාසයකින් ධර්මයේ හදාරමින් සංඝ පිරිසට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ ඒ බුද්ධහදී උත්තමයන් වහන්සේලා කල්පනා කරන ආර්ය උත්තමයන් වහන්සේලා කල්පනා කරන මේ කල්පනා ක්‍රමය අපි ගත්තොත් අපිට තේරෙවි අපි මෙතෙක් කල මේ සුඛයි සුබයි ආත්මයි කියලා බදාගත්ත මොනම දෙයකින්වත් මොනම අර්ථ සංහිඳියාවක් කරලා නැහැ. ඒ හැම දෙයකින්ම කරලා තියෙන්නේ අපිව මිරිකලා සාරේ උරා ගන්න එක විතරයි. අපේ අර්ථ සිද්ධිය සඳහා සම්පූර්ණ වෙන වැඩපිළිවෙලක් අපට අවශ්‍ය වෙනවා. ඒ මෙතෙක් අපි සුබයි ආත්මයි භද්‍රයි හොඳයි කියලා හිතාගෙන ඉන්න දේවල් වලින් තමයි භවනා කරනකොට ඔළුවකට කාම ඡන්දේ පහල කරන්නේ. එනිසා වැඩියෙන් සුබ නිමිත්ත දැකපු වැඩියෙන් රාගයට නතු වෙච්චි බර වෙච්චි කෙනෙකුට ඉඳගත් ගමන් ඒ කාම වස්තු ළඟ නැති වුණාට ඒ කාම සංඥා නැත්තම් කාම ඡන්දය බුද්ධම විදියට එක ඉස්සුඹලන්ට චිත්තක්ෂණයක් නොදී අතීතනාගත වශයෙන් අරයා මෙයා වශයෙන් අතන මෙතන වශයෙන් කාමේ පහල කරනවා. ඉතින් එයා දැනගන්නවා නම් ඒක යන්නේ දැන් පුද්ගලයාටවත්
දැනටවත් වස්තු රත් නෙවෙයි ඒක පිළිබඳ තියෙන සංඥාව. කාම සංඥාව තමයි ඒ කෘත්‍ය සිද්ධ කරලා තියෙන්නේ. ඒක නිසා වස්තු කාම සහ ක්ලේශ කාම කියලා දෙකක් අපිට පොතේ උගන්වන වස්තු කාම කියන්නේ කාමයේ දනවන වස්තුව. ඒකෙන් ඈත් උනත් ඒ වස්තුව කෙරෙහි ඇති ලැබඳියාව ක්ලේශ කාම වශයෙන් අපි යන්නේ යන තැන යනවා. අපි වස්තුවෙන් ඈත් උනත් ක්ලේශ කාම අපි ළඟ තියෙනවා. එතනදී පේනවා මේක කොච්චරක් අබ්බැහි වෙලා තියෙනවද කියනවනම් වස්තු කාමයේ අයින් කරත් ක්ලේශ කාමයේ අයින් කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒකට දානෙන් උත්තර නැහැ. වස්තු කාමයේ අයින් කරන්න පුළුවන් දානෙන්. තම සතු වස්තුව තව කාට හරි දෙනවා. නමුත් මනාප කොටසක් තියෙනවා නම් දාන දෙන කෙනා කවදාකවත් සියල්ල දන් දෙන්නේ නැහෙනේ. දෙන්න බෑ. දෙන්නේ නැහැ. සියල්ල දන් දෙන්න බෑ. හැම වෙලාවෙම දෙන්නේ බොහොම නොගිනි හැදි කොටසක් තමයි දානෙට දෙන්නේ. නමුත් ඔක්කොම දුන්නත් ඒ මනාප වස්තුන් කෙරෙහි ඇති මනාපය ඒකත් ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන්නේ අපි ළඟ තියෙන මේ තණ්හාව අපි ළඟ තියෙන මේ ආසාව දේවල් වලට නෙවෙයි දේවල් වලට තියෙන ආසාව නම් අපිට දාණයෙන් පිට කරන්න පුළුවන් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තමන් යම් යම් සංකල්පනා ටිකකට කැමති යම් යම් දාර්ශනික අදහස් වගේ එකකට කැමති යම් යම් ෘචි අෘචිකම් වලට කැමති පණ එපයි කිව්වත් ඒක අල්ලගෙන ඉන්නේ ඉන්සා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමයන් චිත්‍රාණි ලෝකේ මේ ලෝකේ තියෙන විචිත්‍ර වස්තු නෙවෙයි අපිට කාමය ඇති කරන්නේ රාගය ඇති කරන්නේ ඒ වස්තු කෙරෙහි ඇති ලැබෙන්දියාව නම් වූ සංකල්පයක් ඒ නිසා සර්වචන්සේ සඳහන් කරලා තිනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨේ විචිත්‍රාණි තතේව ලෝකේ අතිත්ථ දීරෝ විනීති ඡන්ද ඒ සංකල්ප රාගේම බැඳිලා ඉන්නේක කොච්චරද කියනවනම් මේ ජීවිතේ මැරලා ගිහින් ඊගාව ජීවිතෙත් නැවත උප්පත්ති කරන් දෙන්නේ අර හිතේ තියෙන සංකල්ප රාගය. වස්තුවක් නෙවෙයි. වස්තු පිළිබඳ ඇති හැඟීමක් එහෙම නැත්නම් සංකල්පයක්. ඒ නිසා තිත්තේව චිත්‍රාණි සතේව ලෝකේ ලෝකේ තියෙන කාම වස්තුන් ලෝකේ ඔහොම තිබිච්චාරයි. අතිත්ත දීරෝ විනීති ඡන්ද. වීර දීර පුරුෂයා ඒ දේවල් වලින් නෙවෙයි භාවනාවෙන් අයින් වෙන්නේ ඒ සඳහා ඇති ඒ සංකප්ප රාගය. ඒක නිසා තණ්හා දුතියෝ පුරිෂෝ කියලා සරුවචන සඳහන් කරනවා දීගම දහන සංසාරය. මේ මුළු සංසාරේ පුරාවටම හැම කෙනෙක්ම තණ්හාව දෙවෙන්න කරගෙනයි ගිහිල්ලා තියෙන්නේ සහකාරය කරගෙනයි ගිහිල්ලා තියෙන්නේ හැරමිටිය කරගෙනයි ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා දිගටම මේ තණ්හාව අයින් කරගන්න බැරි තරම් බැඳිලා තියෙන්නේ ඉතින් ඒක තමයි අපි භාවනා කරන වෙලාවේ ඒක දැනගෙන ඒ සුබ නිමිත්ත අතීතනාගත වශයෙන් පහළ වෙනවා අතර මෙතන වශයෙන් පහළ වෙනවා අරයා මෙයා වශයෙන් පහළ වෙනවා පහළ වෙච්චාම ඒක කාමච්ඡන්දය කියලා නම් කරනවා නීවරණ වශයෙන් කාමච්ඡන්දය වශයෙන් නම් කරනවා ඒ වෙනුවට ඒ කාග්‍රතාවය ඒකෝදි භාවයේ සඳහා එහෙම සංකල්ප ඇති කරගන්න බැරි මධ්‍යස්ථ අරමුණක හිත පවත්තන්න අර කාමච්ඡන්දය ක්ලේශ කාමයේ අඩු වෙන්න පටන් ගන්න ඒක අඩු වෙන්නේ ඇඟට නොදැයි ඉතාමත්ම සියුම් ප්‍රයෝගයකින් තමයි මේක කරන්නේ කාම සංඥාව රූපයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියලා මේක කෙටියෙන් කියන්නේ ඉතින් යම් වෙලාවක යම් කෙනෙක්ගේ සතියෙන් වීරියෙන් ශ්‍රද්ධාවෙන් තමන් ඉස්සරහින් තියාගත් අරමුණේ නැවත නැවත යොදමින් එහි හිත වැඩි වැඩියෙන් බැඳීම හරහා අර සංකල්ප රාගයට හෝ කාම සංඥාවට හෝ කාම ඡන්දයට හෝ එන්න තියෙන ඊට වළක්වගෙන ඉදිරියට යනකොට ඒ කටයුත්තේ ජයග්‍රහණයත් එක්කම ඒවට කියන්නේ පරිඋත්ථාන කෙලෙස් කියලා හිතේ නගින කෙලෙස් ඒකේ ජයග්‍රහණයත් එක්කම ආයුධ කට්ටලයක් අතට හම්බ වෙනවා. එයාට ලොකු සද්ධාාවක් පහළ වෙනවා දන් දෙනවට වැඩිය විශාල සද්ධාාවක් පහළ වෙනවා භාවනා කරන කෙනාට. සිල් ලකින කෙනාට වැඩිය විශාල සද්ධාාවක් පහළ වෙනවා භාවනා කරන කෙනාට. ඒගොම විශාල වීරියක් ඕනේ මේ කැස්සට කිඹිත්තට සතෙක් ගේ ගියාට දාඩියක් දැම්මට මොන දෙයකින්වත් අතාරින්න නැති වීරියක් අවශ්‍යයි. ඒ නිසා එදිනෙදා ජීවිතේ පවුලක් රකින්න ව්‍යාපාරයක් කරන ගොවිතැනක් බතක් කරන වීරිය තිබිලා මදි මේ කාමච්ඡන්දය අයින් කරා. ඒ සඳහා අප්‍රජහත වීරියෙන් පණ එපා කියන මේ කරනකොට එයා අමුතු වීරිය මට්ටමකට යනවා. ඒක නිකන් යුද්ධෙට ගිහිල්ලා ලේ දැකපු සොල්දාදුවෙක් වගේ. පස්ස ගහන්න විදියක් නැහැ. දැන් එක්ක ඌ මරන්න ඕනේ නැත්තම් මැරෙන්න ඕනේ. අනිත් වගේ කාගෙන යන වීරියක් එන්න පටන් ගන්නවා. මේ එක්කෙනෙක්වත් ඒ වීරියට තාම මේගොල්ලෝ
මූණ දීලා නැහැ. තාම කම්මැලි. තාම බුබ්බඩයි. තාම හොරයි. තාම සතියේ හොරයි. ඒක හෙල්ලෙයි බය වෙයි කියලා බය තමයි මේ කිඳිරි ගන්නවල. කිසිම කෙනෙකුට හරි එම කෙලේශයක් එනකොට මාරාවේශ වෙලාගේ කෙලේශයට පැනලා වැඩ කරන්න අවශ්‍ය වීර්ය ආවනම් ඒ ඔය දිනදා ජීවිතයේ කියන එක ප්‍රශ්නයකට චරිචුරු ගානකක් නෑ. කොයි වගේ දේවල් කරලා මේ වගේ කෙලෙස් එක වැඩ කරන්න බෑ. අපි ඒවා දැනගෙන ඒකට මූණ දීලා ආයුධ සන්නද්ධ වෙලා කාගෙන යෑමක් එනවා. ඒ වීරත්වය ආවනම් ඔය අධ්‍යාපනයේ කියන එක නිකන් කජු කන්නා වගේ වැඩක්. ව්‍යාපාරයක් කරනවා කියන එක සත්ත පහක වටිනකමක් ඇති දෙයක් නෙමෙයි. නව නිර්මාණ කියනවා ඉබේ සිද්ධ වෙනවා. මේ වීර්යය ඇවිල්ලා නැති නිසායි අපිට මේ හිඟා කණ්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසායි අපිට අරයට මෙයට යදින්න වෙලා තියෙන්නේ. ඒකයි අපිට අරයට මෙයට බැගෑපත් වෙන්න වෙලා තියෙන්නේ. නමුත් වීර්යය ආව නම් තේරෙනවා බුදුරජාණන් වහන්සේ විතරයි කෙනෙක්ගේ ඇතුළේ තියෙන වීර්යය අවුස්ස ගන්න දන්නේ. අනිත් හැම කෙනාම බයයි. මුඛ්‍ය කොටවක්වත් බුදුහාමුදුරන්ට විතර ශක්තියක් නැහැ මේ වීර්යය නගා හිටවන්න. අන්නේ වීර්යය එනකොට භාවනාවේදී කාගෙන ගිහිල්ලා එනකොට ඒ වීර්යයට සාපේක්ෂ සත්‍යයක් නැගිය. නගිනකොට යාට තියෙනවා මේ ආනාපාන හිතපත් වන කියන්නේ කොච්චර මහ ලොකු අමාරු දෙයක් නෙවෙයිනේ. ටික ටික පුරුදු කරලා ඒ ආනාපානෙත් එක මූණට මූණ දාලා හුදුවට ආනාපානයේ අලගිය මුලගිය තැන් බලබලා විස්තර ව්‍යංජන බලබලා බලාගෙන ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා ieval durwal ගැන මතකයක් අත්තයි. ieval durwal ගැන විතරක් නෙවෙයි කයක් තියෙනවද කියලාවත් මතක නැහැ. කයක් විතරක් නෙවෙයි අන්තිමට ආනපන තියෙන කේලවත් මතක නැහැ. අර ධර්ම ටික ඔක්කොම නැගිටිනවා. සද්ධාව නැගිටිනවා, වීර්ය නැගිටිනවා, සතිය නැගිටිනවා. එතකොට තේරෙනවා මෙච්චර ආමාරුවේ ආයාසයෙන් එල්ලීගෙන යන්න මට දඬුවටක් වෙච්ච ආනපනයක් දැන් නැහැ. නමුත් සද්ධාව වීර්ය සතිය වැඩිය. ආන්නේ වගේ සමාධි මට්ටමක් ඒකෝදි භාවයක් ඇති වෙනකොට යාට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක්කල් ඉගෙනගත්ත විෂයන් භාෂාවල් ව්‍යාකරණ හැදියාවල් සේරම මේකට ඕන. හැබැයි මේ සේරට වැඩි ලොකු එකක් තමයි මේ විදියට අරමුණක හිත පැවැත්වීම කියලා කාමච්ඡන්දයාගේ එහෙම නැත්නම් මේ විවිධ මාත්‍රකාදිගේ හිත දුවන ගතිය, විවිධ රසාස්වාදදිගේ හිත දුවන ගතිය වෙනුවට උදාසීන වූ මධ්‍යස්ථ අරමුණක හිත පැවැත්වීමේ වීරත්වයේ තේරුම් ගතට පස්සේ ඒ කෙනා තුළ ඉතුරු වෙන වැඩෙන දියුණු වෙන මේ ශ්‍රද්ධා විරිය සති සමාධි වගේ දේවල් එක තමයි යෝගාවචරයට මේ ද්වේෂයත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒට යනකම් හුඟක් වෙලාවට බොහෝ යෝගාවචරයෝ වැඩේට බහින්නේ මේ වතුර ගැඹුරට යන්නේ මේ රාගයත් එක්ක වැඩ කිරීම හරහා. ඒක නිසා කාමච්ඡන්දයත් එක්ක වැඩ කරන්න පුරුදු වෙච්ච යෝගාවචරයාට ඒ කාමච්ඡන්දේ යම් යම් හුරු ගති ඒක නැති කිරීමේ ඒකෝදි භාවයේ ටික ටික පුරුදු වෙනකොට සතිය සමාධිය පුරුදු වෙනකොට සද්ධා වීර්ය වැඩෙනකොට යාට තේරෙන්න පටන් ගන්නවා අර gedara dorey ඉන්නකොට අපි ගහ බැන ගන්නවා සත්තු මරනවා හොරකම් කරනවා මේ වගේ ඡන්දපරස වැඩ කරාට භාවනා කරනකොට එච්චරම වීතික්‍රමණය වෙන්න මට්ටමේ ද්වේෂ නැති වුණාට පොඩි මధుරයක් කනකොට තද ද්වේෂයක් එනවා පොඩි සද්දයක් ඇහෙනකොට වෙනදා කම්මැලි බල්ලට හෙන ගැහුවට ගානක් නැහැ වගේ gedara ඉඳදී කොච්චර දෝ සද්ද දැන් මෙතන කවුරු හරි සුරුසුරු ගානකොට තරහ පොඩි දෙයකට පවා ද්වේෂය එන්න පටන් ගන්නවා හැබැයි ඒක මේ කිපුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටුවයින් එක තමයි විසඳන්න බැරි වගේ මේ පුංචි දෙයකට පුදුම විදියට ඇඟ දල දඬු වෙලා දැඩි වෙලා ද්වේෂ කරන්න පටන් අර ගන්නවා. ඉතින් යම් ප්‍රමාණයකට සතිය දන්නවනම් සමාධිය සද්ධාව වීර්ය දැනගෙන මේ දැන් තියෙන්නේ කෙලෙස් උපදින්නේ ආසාව නිසා නෙවෙයි ගැටුම නිසායි. ද්වේෂය නිසායි. නුරුස්නාගති නිසායි. ස්වං විවේචනයේ නිසායි අනුගේ දොස් දකින්න නිසායි දේවල් හරියට පිළිවෙලට සිද්ධ වෙන්නේ නැති නිසායි කියලා මේ යෝගාවචරයට තේරෙන පටන් අරගත්තොත් දැන් අර නොතිබිච්ච නුරුස්නා ගතියක් නොතිබිච්ච තමන් ගැන තමන් ද්වේෂ කරන ගතියක් නැත්නම් විවේචන කරන ගතියක් අහල පහල ඉන්න කට්ටියකින් කිසි සහයෝගයක් නැහැ වගේ මේ අනුගේ දොස් දකින්න ගතියක් මිනිස්සුන්ට මේට වැඩි ඇයි පිළිවෙලට ඉන්න බැරි කියලා ඇයි මේ ලෝකේ දේවල් හරියට පිළියෙල වෙන්නේ නැත්තේ කියලා අකුරට වැඩ නොකරන ගතියක් දැකලා මේ ද්වේෂයේ වැඩිවීම
භාවනා ලෝකයේ පැවිදි ලෝකයේ පුදුමාකාර හාස්‍යයක්. පැවිදි වෙච්ච නැති එකෙක්වත් ඒක දන්නේ නැහැ. භාවනා නොකරුව එකෙක්වත් ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ පැවිදි වුණාට පස්සේ සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ ඉන්නවා කියලා. භාවනා කරන කට්ටියත් මේ සුදුරෙදි ඇඳගෙන ඉන්න නිසා හිතත් සුදුරෙද්දක් වාගේ ඇති කියලා ඇතුලේ පැහැෙනවා. තදම තද ද්වේෂක ගත කරා. ගෙදර දොර ඉන්නකොට නම් රැට කාලා හරි ෂේප් වෙන්න පුළුවන්. දැන් ඒකත් නැහැ. එතකොට තේරෙනවා මේ ආසනයක් උනේ දෙකන දැන් මම මොකද කරන්නේ? උඩිමුත් පිච්චෙන යටිමුත් පිච්චෙන ආප්ප බද බද තමයි ඉන්නේ. මේක කවදාකවත් යෝගාවචරයේ අපේක්ෂා කරන්නේ නැහැ. යෝගාවචරය හිතන්නේ මම මේ සිල් අරගෙන දැන් මේ අරමුණෙත් හිත පාත්තගෙන යන්න පුළුවන් වෙනකොට ගොඩක් ප්‍රශ්න විසඳෙයි. සියලු දේම සමනලට අතුනමුණා වගේ මට සහයෝගය ලැබෙයි. අනේ ඒ වෙනුවට වෙන්නේ මොකද්ද? නුරුස්නා ගතිය, ස්වයං විවේචනය, අනුන්ගේ දොස් දකින ගතිය සහ දේවල් පිළිවෙලකට සිද්ධ වෙන්නේ නෑ නේද කියලා පුදුමාකාර අබහුරක් රත් වෙච්ච කබලකට දැම්මා වගේ පුටු 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 ගාලා පුපුරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයට දැන් gedaru gedaru ඉන්නකොට කවුරුත් කැස්සට ප්‍රශ්නයක් නෑනේ. මේකෙදි කැස්සොත් නඩු දාන සයිස් මට අන්තන් සමාධිය හදිනකොට අන්නරන්නර කාල කන්‍යා නැත්තර කාල කන්‍නි කැස්සනේ කියලා ඒ මනුස්සයාගේ උගුරු දණ්ඩ කණ්ඩ හිතෙනවා ගිහිල්ලා දන්නවා මේ මනුස්සයා කහින්නේ මේ මට භාවනාව කඩන්න දෙවේ. ඉතින් මේ මනුස්සයා මොන කරනද කැස්සක් කෙනකොට කහිනවා. නමුත් දැන් පෙන්නන්න බෑ. මදුරුවේ කනගාවෙන් යනකොට අල්ලලා දතර දිලා හපන්න හිතනවා යකෝ යන්දන් සමාධිය හැනකොට බලපංකො මේ කැවිල් වල වුණ සංගීතය පටන් අරගත්තා. මේ කකුලේ පොඩි වේදනාවක් එනකොට කකුල කපලා දාන්න හිතෙනවා. යෝගාවචරය ගාව මේ නයා පෙනී පුඹලා තිබුණ නැහැ මෙතෙක් කල්. පුඹලා තිබ්බා. ගෙවල් දොරවල් රණ්ඩු සරුවා. දැන් මෙතෙන්දි මේ ද්වේෂය එනකොට එයා හිතන්නේ යෝගාවචරයට වැටහෙන්නේම මේ භාවනාවට තියෙන සාධරකම නිසා භාවනාව වැඩි දියුණු කරගන්න ඕන නිසා සතිය වැඩි කරගන්න ඕන නිසා එන සදාචාරාත්මක ද්වේෂයක් වතින් තමයි මේක පේන්නේ. මෙතෙන්දි කියන්න පුළුවන් භාවනා පිළිබඳ සුබ නිමිත්ත පහළ කර ගැනීම නිසා මේ භාවනාවට බාධා කරන හැම දෙයකටම යුද්ධ ප්‍රකාශ කරනවා. ද්වේෂයක් එන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් කවදාකවත් ඒක මට ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා කරන්න කද්දාකවත් පෙළඹෙන්නේ නැහැ. ලැජ්ජාවටපත් වෙනවා. කිසි කෙනෙක් අවබෝධ කරන්නේ නැහැ මම ගෙදර දොර ඉන්නවටත් වඩා භාවනා කරන්න ගියාම නුරුස්නා ගති වැඩි වෙනවා කියලා. ඒ නිසා භාවනා බණකදී මට කියන විපස්සනා ධර්මදේශනා කියලා එනත්තම් ධර්ම සාකච්ඡාවේදී කියලා දුන්නොත් ඔගොල්ලෝ නොදැනේ හිටියට භාවනා කරන්න යන කෙනාට නුරුස්නා ගතිය වැඩි වෙනවා. ඒක සරුවචන් හන්සේ පෙන්නන්නේ තුවාලයක් බෙහෙත් දාන්න ඉස්සෙල්ලා හොදනකොට තුවාලේ රිදෙන ගතිය වැඩි වෙනවා. වනමුකේ බෑදුවාට පස්සේ වනමුකේ දනව වැඩි. ඒ වගේ මේ පුංචි ද්වේෂා හිතා ගන්න බැරි විදිහට නුරුස්නා ගතියකට එන්න පටන් ගන්නවා. මේක සැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. දැන් මේකේ විශේෂය මොකද්ද? මේක මහා වැරද්දක්. හැබැයි බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන් එකක්. මේකේ හාස්‍ය දැනගන්න ඕන. මේ gedeli innakota tibun nathi me bhavana kirima nitha hadichcha pissuwak me gedeli pissu aniwaryema hina wenawa e api university ke innakota mata hondana madakai etakota api buddha agame neme pissu gelina kalene ithin me university ke illa avuruddak vithara niwadu geilla ahada passe hemma gamenma pachage arigena mallak vithara hema ekam ithi udde wenakan aruburuwak kiyena mu wen kathawak kiyena udde wenakan kaiwaru ithi apith ek hitupek kene kiywa me අපි හැම ගමේ පන්සලට යනවා හැමදාම මෛත්‍රී භාවනා කරනවායි කියලා. ඉතින් අපිට මේ තේරෙන්නේ නැහැ. ඉතින් මං කවුද කියලා උඹ ඔබම දන්නේ අම්මා මෛත්‍රී කරනවාද කියලා. එතකොට ඌ කියනවා gedara එනකොට නැට්ට තද වෙලාලු වෙන්නේ. මං හොඳටම දන්නලු භාවනාද කරලා තියෙන මෛත්‍රී කියලා. බැනගෙනලු ගෙට එන්නේ. gedara ඉන්න මිනිස්සුන් හිතනවා මේ මිනිස්සයා යන්න ඉස්සෙල්ලා හොඳට ගියා. මේ මෛත්‍රී භාවනා කරලා එනකොට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඉති ඔක්කොම ලැබුවට අපි hina වේදී ඇතර බලනකොට බුදුහාමුදුරුවෝ සූත්‍රයක කියන වටින කතාවක් ඒක. මෛත්‍රී කරන මිනිස්සුන් විතර තද වෙන්නේ නැහැ කාටවත්. ඉති මොකද හේතුව මේ භාවනා එක්මනට කරගන්න. සතිය එක්මනට වඩා ගන්න. එක්මනට සමාධිය ගන්න. ඉති එතකොට බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේකේ විශේෂය මෙහෙමයි කොහොමද උඹට තේරෙන්නේ? පටිඝ නිමිත්ත තිස්ස වචනීය. ගැටුම
යමකට ආස කරනකොට අනිවාර්යයෙන් මේකට බාධා කරන හැම දෙයක් එක ගැටෙනවා. ඒක සාමාන්‍යයෙන් ද්වේෂය ගැන සඳහන් කරනකොට සඳහන් කළා තියෙන්නේ මට මු වෛර කරා, මට අතීතේ වෛර කරා, මට අනාගතේ වෛර කරා. ඒ නිසා වෛර ජාති තුනයි. මගේ ප්‍රිය ඇත්තන්ව වෛර කරා, මගේ ප්‍රිය ඇත්තන්ව අතීතේ වෛර කරා, මගේ ප්‍රිය ඇත්තන්ව අනාගතේ වෛර කරයි කියලා තව තුනයි. මේ විදිහට අස්ථාන කෝප කෝප නාමයක් බුද්ධ ජනන්සේ පෙන්ලා දීලා තියෙන නිසා මට වෛර කරත් මම ප්‍රිය කරන එක නඩ වෛර කරත් වෛරය. ඌ හතුරා. ඉතින් ඒක නිසා භාවනාවේ සතියට බාධා කරන, සමාධියට බාධා කරන, වීර්යයට බාධා කරන, ශ්‍රද්ධාවට බාධා කරන හැම දෙයකම යුද ප්‍රකාශ කරන. මේ ගැටුම නිසා දැන් වැඩ කරන්නේ සියුම් කෙලෙෂයක් එක්ක. මේක නිතරම අතුවෙන නිසා යෝගාවචරයට හරි අමාරුයි. මේ සුබ නිමිත්ත වැඩි වෙන්න නැත්නම් සුබ නිමිත්තට ප්‍රේමේ වැඩි වෙන්න ඒකට බාධා කරන හැම දෙයකටම වෛරයක් එනවා. හැම දෙයකටම පටිඝයක් එනවා. පටිඝයේ වචනේ කියනවා ඇතනේ සඳහන් කරන ගැටුම කියන අර්ථයක්. නමුත් සරුවචනාංශයේ බොහොම සියුම් විදිහට පටිඝය සඳහන් කරනවා. නාම ධර්මයක් රූප ධර්මයක් ඇඟට වදිනකොට සම්පස්සය ගැටුම පටිගේ වශයෙන් පෙන්නනවා. නරක දෙයක් වදිනකොට හොඳ දෙයක් හොඳ නරක ભેදයෙන් තොරව සම්පස්සේ කියලා කියනවා. නාම ධර්මයක් එක්ක තියෙන ගැටුමනි කියන්නේ පටිග සම්පස්සේ කියලා. ආදි වචන සම්පස්ස පටිග සම්පස්ස කියලා. එතනත් කියනවා ගැටුමක් තියෙනවා. හැබැයි මේ උරුට්ටුවට රණ්ඩුවට අරියාදුවට ගැරුමක් නෙවෙයි. ඒක කියනවා නම් මේ සූර්යාලෝකයක් ඇවිල්ලා බිත්තියක වදින්න එපා. ඒ බිත්තිය එලිවෙන්න කැලල ලපයක් එන්න. ඒකට කියන්නේ සූර්යාලෝකය ඇවිල්ලා බිත්තිය වැදුනයි කියලා. මොකද සූර්යාලෝකේ බිත්තිය ගහනව නෙවෙයිනේ. බිත්තිය වදිනවා. ආන්නේ වගේ අදහසකුත් පටිගේ තියෙනවා. ඉතින් යෝගාවචරය යම් වෙලාවක ආනාපාන සති භාවනා කරනකොට කවුරු හරි කහිනවා. එහෙනම් කොයින් හරි වේදනාවක් එනවා. එහෙනම් හිතවිල්ලක් එනවා. එන්නකොටම ඒක වාර්තා කරන ස්වරූපෙම බේනවා. මේක නොදකින්න කොටන් නොදෝමකින් කියලා තමයි දකින්නේම. උන්නෝකටයි පටිගේ කියලා කියන්නේ. ඉතින් මේ පටිගය දිහා යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් අනුපන්නං වා රාගෝ දෝසෝ පහීසන්ති කියලා උපදින්න ඉඩ තියෙන ද්වේෂයේ උපදව ගන්න නැති වෙන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දෙන්නා මේ පොටපා ගන්න. අපි ඒක දන්නේ නැත්නම් මේ පටිගය දිහා වැරදියට හිතුවොත් මම මේ පටිගය කරන්නේ භාවනා වඩා ගන්නනේ, මම මේ පටිගය කරන්නේ සතිය වඩා ගන්නනේ, මම මේ පටිගය කරන්නේ සද්ධාව තියා ගන්නනේ කියලා අයෝනිසෝ මනසිකාරයෙන් ගියොත් අර පටිගය එක පෙනේ තියෙන අය පෙන හතක් තියෙන නායක බඩට පත් වෙනවා. බොහොම ඉක්මනට Tamande ඉන්න බැරුව ධර්මල ගහ දාලා සලුව ගසා දාගෙන නැගිටලා යනවා. ඒ නිසා පටිගේ වශයෙන් අඳුර ගන්න ඕනේ. පටිගේ එන්නේ භවනාට තියෙන සුබ නිමිත්ත වැඩි වෙන්න භවනාට බාධා කරන හැම දෙයක්ම පටිගේට පේනවා. මේක එන්නේ ඉස්සලා තිබුණ එකක් නෙවෙයි. මේ භාවනාවෙන් ඇතිවෙච්ච දෙයක්. මේක යෝගාවචරය අඳුනනවා නම් තාමත් බුදුහාමුදුර ඉන්නවා, තාමත් ධර්මයේ තියෙනවා, තාමත් හැදෙන්න ඉඩ තියෙනවා. එනිසා පටිග නිමිත්ත ආවට පස්සේ යෝගාවචරය ඒකට යෝනිසමනසිකාරයෙන් කොහොමද වැඩ කරන්නේ? අයෝනිසමනසිකාරයෙන් නම් ඒකත් එක දිගටම ද්වේෂ වෙවි, දත්මිති කහගෙන වෛරයක් හිතේ පළපදියම් වෙනවා, අවක්ෂේපණි වෙනවා. නමුත් මේ පටිග නිමිත්තක් මට දැන් ඇවිල්ලා තියෙන්නේ, මේකට කොහොමද යෝනිසමනසිකාරය ඇති කරගන්නේ කියලා කිව්වොත් ඒ ටික දැනෙනකොටම අර ද්වේෂය හාස්‍යයක් බවට පත් වෙනවා. ද්වේෂ පිටුපත අපි මෙතෙක් කල තිබිච්ච නුරුස්නා ගති, ඇඹුල් ගති, පැංගිරි ගති වෙනුවට ඒක හාස්‍යයක්. එහෙම නැත්නම් ඒක තුලින් පුදුමාකාර මෙහෙරියාවක් එන්න පුළුවන්. ඒක තමයි අපි අද මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී මතු කරගන්න උත්සාහ කරපු කාරණාව. ඒකෙන් ඇතිවෙච්ච නිදර්ශනයක් අපි අරගනිමු. යම් කෙනෙක් යන්තම් ඉස්ලාම් බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා වගේ, නැත්නම් කබේ කැවිදින්න පුරුදු වෙනවා වගේ, නැත්නම් තනි රේල් පිල්ල කැවිදින්න පුරුදු වෙනවා වගේ ආහනාපානය කරනවායි කියලා යන්තම් වැටෙන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස කරගෙන යනවා. ඉතින් ඔහොම යනකොට සද්දයක් හරි හිතවිල්ලක් හරි ඇවිල්ලා දැන් වුණ අපිට අර යහ ගමන සමබර භාවේ නැති වෙනවා. නැති වෙනකොටම හිත අර සද්ද දිගේ දුවනවා. එහෙම නැත්තම් හිතවිල්ල දිගේ දුවනවා. මෙතන පුංචි කාරණාවක් අපි තේරුම් අරගෙන යන් ඒක පස්සට උදව් වෙයි. මේ ආනාපානෙම දිගට බලන්න ආනාපානෙ එන්නේ නුරුස්නා ගතියට යනවා. එන්නේ ඒකාකාරී වෙනවා. එන්නේ
මේ නීරස වෙනවා. ඒ නිසා ඒ වෙනකොට එන සද්ද හොඳට ඇහෙනවා. ඒන වේදනාව හොඳට දැනෙනවා. එන හිතවිල්ල හොඳට දැනෙනවා. මොකද හිතත් ප්‍රණීතයි. මේ වැඩි වෙලාවක් තිබිච්ච අරමුණ මේ වෙනකොට නීරස වෙලා. ඒ නිසා එන සද්ද නිකන් හරියට තෙතපහන් කැලලකට අල්ලපු පුස් ටිකක් වගේ ඇදලා ගන්නවා. වෙලිච්ච පහන් කැලල පුස් කන්නේ. තෙතපහන් කැලල වාතයේ තියෙන පුස් ඇදලා අල්ලනවා. ඒ වගේම තමයි ආනාපානයත් එක්ක වැඩි වෙලා යන්න යන්න යෝගාචරයව අඳුනගන්නේ නැති කාරණා ආනාපානයට හරස් වෙන ඕනම දෙයක් කැපිපේන්න පටන් ගන්නවා. ඒ කැපිපේනකොටම අපි සතියෙන් අඳුනා ගන්නවා. මම මේ වචනේ ඉල්ල ලස් කර ගන්න සතිය ගන්නවා කියලා හිතා ගන්න. දැන් උන ආනාපාන යනකොට උන සද්දයක් ආවා. ඉතින් සද්ද ආපු නිසා දැන් ඒ එක්ක අපි අයෝනිසමංචකාරයෙන් හිතුවේ සද්ද ඇති කරපු මනුස්සයාට බයිනෝ. සද්දෙත් එක්ක ගැටෙනවා. එහෙම නැත්තම් මොනවා හරි කරලා මම සුද්ධයි මම හරි ෂෝක් එක්ක නම් මම භාවනා කරන්නයි හදන්නේ මම සතිය හදන්න නැති බලපංකෝ මේ මනුස්සයා සද්දයක් කිරුවනේ කියලා එයාගේ තියෙන අසාධාරණකම අයුක්තිය කල්පනා කර කර දිග්ගටම පැහැිනවා. නමුත් මේ මනුස්සයා සද්දයක් ආවා නුරුස්නාගතිය පහල වුණා. නමුත් මේ සද්දේ වුණාට පස්සේ දැන් හිත ආපහු අරමුණට එන කතාව පොඩ්ඩක් හිතන්නකෝ. සද්දෙකට හිත ගියා. නමුත් මේ ආර කරගෙන හිටපු භාවනාවේ බයලජ්ජාව නිසා, ඉන්ද්‍රිය සංවරය නිසා, එක්කෙනතන් සීලය නිසා සද්ද ඉවරුණාට පස්සේ හිත ආපහු එන එක කල්පනා කෙරුවොත් මෙවැනි දෙයක් අපිට කමඨාන සුද්ධ කරනලාදී ඍජුව වාර්තාකරනද කොච්චර කල්යයිද? මගේ හිත සද්දකට ගියා. ඊට පස්සේ හිත ස්වභාවයෙන්ම අරමුණට නැත්නම් මම උවමනාවෙන් අරමුණට ගත්තා. ගන්නකොට අරමුණ මට පෙන්නේ මෙහෙමයි. වැඩි නතර කරපු විදියටම අරමුණ තිබුණද නැත්නම් අලුතෙන් පටන් ගත්ත විදියට අරමුණ විජාබව් වෙලා දුර්වල වෙලාද මෙන්න මේ කාරණා දෙක දකින්ද නම් මේක දැකලා වාර්තා කරන්න නම් මේ යෝගාචර පුදුමාකාර ලැස්තියකින් යන්න ඕනේ. හිත පිට යෑම නෙවෙයි බුදුහාමුදුර අපිට යෝනිසමස්කාරයෙන් උගන්වන්නේ. පිට ගිය හිත නැවත එන එක දිහා බලපන්. පිට ගිය හිත නැවත එන එක දිහා බැලුවා නම් එයාට තේරුනොත් පිට ගියා තමයි අයාසෙන් හෝ අනායාසෙන් හිත අරමුණට ආවා. ආවට පස්සේ මට මූල කර්මස්ථානේ ආනපානේ අර නතර කරපු තැන ඉඳලා ඒ විදිහටම පෙනුනද එහෙම නැත්නම් ඒක මුලින් ඉඳලා යන්න සිද්ධ වුණාද කියලා වාර්තා කළොත් ඒ යෝගාවචරයට තේරෙයි. එහෙම බලන්ද නම් පිට යෑම පිළිබඳ පශ්චාත්තාපේ දුරු වෙලා තියෙන්න. පශ්චාත්තාපේ තියෙන කංකා දාවත් ආපහු වෙන ගමන ගැන අපිට වාර්තා කරන්න බෑ. ඒක නිසා පිට යන්න හේතුවක් තියෙනවා. පටිග නිමිත්ත පිටිගේ බව දන්නෝ. ඔව් පිට යෑම ගැන නෙවෙයි කතා කරන්නේ. ඒක නැවත අරමුණට එන එක ගැන කතා කරන්න. තරමට මනස භාවනාව සතිය දිනු උනා නම් එයාට තේරෙන්න පටන් අරගනි ඒ සතිය අරමුණේ පවත්තන සතියට වැඩිය බොහෝම විචිත්‍ර සතියක්. බොහෝම සෙල්ලක්කාර සතියක්. බොහෝම විවිධාංගිකරණ වෙච්ච සතියක්. සතියේ දිනුවක් ඇති කෙනාට විතරයි විත යෑම ගැන චෝදනා නොකර නැවත පැමිණීම ගැන කතා කරන්න පුළුවන්. ඒක ගැන කතා කරන්න නම් හිත පිට යන්න මේපයි. ඒචා හිත පිට යන අරමුණ කෙරේ දැන් ඉන්නේ ප්‍රේමයක්. බාධා වුණාට ප්‍රශ්න නැහැ මං හදා ගන්න. ඒ නිසා පටිග නිමිත්ත පහළ වුණත් යෝනසමනිකාරෙන් කල්පනා කරනවා කියලා කියන්නේ පශ්චාත්තාප නොවි ආපහු ආවට පස්සේ අලුතෙන් ජීවිතයක් ලැබුණා, අලුතෙන් චිත්තක්ෂණයක් ලැබුණා, අලුතෙන් ආස්වාසයක් ලැබුණා. මම මේ ආස්වාසයේද මේ දැන් ඉපදිච්ච බබෙක් දැන් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ හිත යොදන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරෙයි. මේ පටිග නිමිත්ත කිරේ යෝනසෝ මනසිකාරය යොදනවායි කියලා කියන්නේ පිට යෑම ගැන කතා කරනව වෙනුවට ඒව වල්පල් හැලී ඒව සම්පප්පලාප ඒව ප්‍රපංච ඒව කෙලෙස් ඔය මාර බලවේග ආපහු වෙන එක ගැන කල්පනා කරන්න ගිය ගමන් තේනවා මේ මෙච්චර කල් සංසාරේ මොකක්ද අපි කරේ. අපි කවදද හිත පිට යන එක ලෑස්ති වෙලා යන්නේ භාවනාවට? උඹ ඵලයක් මම හොයන්නේ නැවත ආපහු වෙන එකයි කියලා. ආ මේ විදියට භාවනා ජීවිතයේ ලැබෙන දුක, ලැබෙන බාධාව, ලැබෙන කරදරේ, ලැබෙන ගැටුම ගැන පශ්චාත්තාප නොවි කොච්චර ගැටුමක් වුණත් මට දැන් අරමුණට එන්න පුළුවන්නේ. මේක මම විශ්ීම දිනු කරන ලද්දක් නේ.
මේක සමහරවිට මට ඉබේ කරලා දෙන එකක් නේ. මෙච්චරයිනේ මට සන්තෝෂ වෙන්න තියෙන්නේ කියලා පටිගෙට එන ద్వේෂයේ වෙනුවට මේ තමන්ගේ තියෙන සුවිශේෂී ශතිය, මේ තියෙන විවිධාංගීකරණය වෙච්ච සතිය, දියුණු වෙච්ච සතිය වාර්තා කරන්න පුරුදු වෙච්ච දවසේ ඒ යෝගාවචරයට ඇති වෙන්නේ මේ පිට යන හිත පිළිබඳව පටිග සංඥා වෙනුවට මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියනවා. උඹ තමයි පුතේ මට අන්තං ගැස්සෙන සතිය පුරුදු කරලා දුන්නේ. උඹ තමයි මට විවිධාංගීකරණය වෙච්ච සතිය පුරුදු කරලා දුන්නේ. උඹ තමයි මට සති බලය කියලා දුන්නේ කියලා ඒ පුංචි පුංචි බාධා හැම එකක් දිහාම හැකි සංඥාවෙන් සාධනීය විදියට මේක මට භාවනාවට හම්බෙච්ච ලාභයක් විදියට කල්පනා කරන්න දන්නේ එක වටහාගත් දවසේ පුදුමාකාර සතුටක් යෝගාවචරයට එනවා. ඒ වේබුසයාඩෝ ස්වාමීන් වහන්සේ ගුරු මෙහිටපු ওই මහසීසයාඩෝ ස්වාමීන් වහන්සේලත් එක්ක සමකාලීනයි. පොත්පත් මොනක්වත් කියලා නැහැ. සාමාන්‍ය භාවනා අධ්‍යක්ෂ විතරයි තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක ගොඩාක් අවස්ථාව දීලා තියෙන යෝගාවචරණේ සාකච්ඡා කරන්නයි මෑතක ඉඳලා පොත් පරිවර්තනය වෙන්න පටන් අරගත්තා. අපි අපවත් වෙච්ච ලොකු සංඝ ගෞරවක්ම ආදරය කරපු ස්වාමීන් වහන්සේ නමක් කවදාවත් නිදාගන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ නිදා ගැනීම තිරිසන් වැඩක් කියලා. නිදා ගන්න වෙන්නේ ඔළුව අවුල් කරගත්ත මිනිසුන් දෙ විතරයි. ඔළුව කෙනින් කර ඉන්න මිනිහට දවලුත් ඇහැරලා රැයත් ඇහැරලා නිතරම අවදි සංඥාව තියෙන. ඒකේ හරි හරි වැරදි හරි අපි වෙන කතාවකට යන්. මේ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට කාට හරි කැස්සකට කේන්ති ගියයි කියලා කියමු. ඉතින් මේ chance එක කිනෝ බලන්නකෝ ස්වාමීන් වහන්සේ අපි ඔක්කොම යෝජනා කරගෙන ඇවිල්ලා මේ සිල් අරගෙන ඉන්නවා බලන්න අර මනුස්සයා කැස්සනේ. ඉතින් මට සතිය කඩා ගන්න උනානේ කියලා. ඒතර ඒ ස්වාමීන් වහන්සේ ඊනාවෙලා කියනවා උඹ තීරුම් ගනින් උඹේ සතිය කැස්සට කැඩෙන සතියක් කියලා තීරුම් ගනි. කවදා හරි උඹගේ ඉක්මවපු දවසර තමයි යෝගාවචරයක් වෙන්නේ. ඒක නිසා උඹේ කැස්සට කැඩෙන දොරේ ඇඳිට කැඩෙන සද්දේ කැස්සට කැඩෙන සද්දේ අකුණකට කැඩෙන සද්දේ සතිය ආන්නේ විදිහට සතියේ දුර්ලභම තේරුම් කරගන්න කැස්ස උපමානයක් කරගන්න කියනවා. ඊට පස්සේ කියනවා ඒ ස්වාමීන් වහන්සේ උඹලා මාව පිළිගන්නවා නම් උඹලා කවදාද උත්සාහ කළොත් කවදාද තේරෙයි දවසක දැන් කැස්සක් ආවට ගාලල්ල. එච්චර කහින් නැති එක නෙමෙයි ප්‍රශ්නේ, කහිනවා. මේකට කතා ගොතන්න යන්නේ නැහැ, චෝදනා කරන්න යන්නේ නැහැ. මොකද මේක මගේ දුර්ලභකමක්. අන්නේ එදාට උඹ තේරුම් ගනින් අර කැහැපු මනුස්සයා තමයි මට උදව් කරලා සතිය උස්සලා දුන්නේ. ඒ කැහැපු මනුස්සයා තමයි. ඒ නිසා උඹ හිතින් ස්තුතිවන්ත වෙයන්. මේ බාධා තියෙන තරමට තමයි තේරුම් ගන්න පුළුවන් ඉන්නේ සතිය දිනුනද කියලා. හැබැයි තක తీරු වෙන්න එපා. ළඟට ගිහිල්ලා ස්තුති කියන්න යන්න එපයි කියලා දෙනවා. ඒ තරම්ම අමන වෙන්න එපා. මේ බාධා වලින් තමයි දන්නේ මගේ සතිය කොච්චර ඉස්සලා තියෙනවද. ඒ කියන්නේ පටිග නිමිත්ත එන්න අරින්ද. තවදාත් කෙලස් කැපෙන්නේ නැත්තම්. පටිග නිමිත්තක් ගැටුමක් වලියක් ෆයිට් එකක් නැත්තම් පිච්චර් එකවත් වටිනාකමක් තියෙනවද? නිකන් පිච්චර් එකත් ඇක්ෂන් පැක් කියලා පෙන්වන්නේ හොඳ ෆයිට් දෙක තුනක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ වලි කුක්කා. හරීම කැමති ගැටුමට. නමුත් අපි ඇඳලා තියෙන බුදුහාමුදුරෝ සාන්ත කරලා ගෑනු කෙනෙක් විදිහට අඳින්නේ. ඒ දැකලා නැතුව බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා දන්නේ නැතුව ඇත්තු 16 දෙනෙක්ගේ අයිය දෙන යෝධ පුරුෂයෙක්. මේ ආශිර්වාදෙන් මේ බෝධි පූජාවෙන් ආශිර්වාද කරන එක නෙමෙයි, මේක හැදියල්ල යකෝ. ප්‍රශ්නයක් එන්න ඇරලා මේකට මුණ දීපල්ලා. පටික සංඥාව ආපු දේ ඒ පටික සංඥා කරේ යෝනිසමංස්කාරය දාලා ওই කොච්චර වුණත් මට ආයේ සතිය පිටවන්න පුළුවන්. හුස්ම නැති වෙන්නේ නැහැ. සතිය පිටවන්න පුළුවන්. මේක ගැන කියන්න පුරුදු වුණාට පස්සේ ආ පටික සංඥාව ඇති වෙලා යෝනිසමංස්කාරයට දාපු නිසා ඇති වෙන්න පුළුවන් විශාල කෙලෙස් කන්දරාවක් ඇති නොවීම පිණිස කටයුතු කරපුවාම පේනවා මේ තරහ මේ පටික සංඥාට තරහ ගියා නම් මරා ගන්න තරමට යන රණ්ඩු. දැන් ඉබේම යුද්ධයක් දිනෝ වගේ තමයි චෝදනාවක් නොකර සිටීම. ඒ නිසා ගෙවල් දොරවල් වල ගිහාම හොඳට කල්පනාකරන වැඩියෙන් චෝදනා කරනවායි කියලා කියන්නේ වැඩියෙන් හිත දුර්වල මිනිස්සෙක්. අනේ අනුකම්පා කරන්න. ලොකුසාන් සිටින කාලේ කියනවා කවුරු හරි ඇවිල්ලා යමක් ඉල්ලුවොත් ඇඳිල්ලක් කියලා හිතාගන්න. ඒකේ මනසට බැරිම තැන තමයි ඉල්ලන්නේ. අනේ අඬවන්නේපා, තියෙන බඩ කරුත් හරි දීලා සනීප කරවන්නේ මනසයා. ඒ නිසා ඉන්නේ ලෝකේ ඉන්න හරියක් ඔද්දල් තුවාල. හැම වෙලාවෙම කාගේ හරි දිහා බලාගෙන ඉන්නේ. පුළුවන් තරම් උදව් කරන්න, හැබැයි මැරුණත්
කවදාක චෝදනාවක් කරන්න එපා. අපිට අයිතියක් නැහැ භික්ෂුන් වහන්සේලා විදියට යෝගාවචර විදියට කාගවත් චෝදනාවක් දකින්න අපිට ඉන්නේ මේ චෝදනා කරන්න ඉස්සලා ඇති වෙච්ච පටිගෙන නිමිත්ත දැකලා ඔබට බැරිද මේක කාගෙන ඉන්න? ඒකයි යෝගාවචර කම කියන්නේ. ඒ වගේම තමයි අයිතිවාසිකම් ඉල්ලන්න යන්නත් ඒවා. යෝගාවචරයට තියෙන අයිතිවාසිකම තමයි තැටියක් අරගනින් පින්ඩපාත කළ ජීවිතය. පාරයිනේ තියෙන දෙදිගැල්ලක් අරගනින් චූරක් මහගනින් ඇඳපන්. ගහක් මුලකට ඵලයන් ගල්ලෙනකට ඵලයන් ජීවිතය. පූජිමුත්ත බේසජ්ජේ සීන බීපං ඔච්චරයි. ඕක තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ. දැන් අපි අයිතිවාසිකම් ඉල්ලන්නේ මොකටේ? ඔය බුදු වෙන්න හිටපු බුද්ධාංකුරයන් වහන්සේ රජගිය අතහැරලා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට කවුරුවත් කවුද ගිහිල්ලා මොන හරි දුන්නේ? කවදාකවත් වචනයක් කතා කරලා තියෙනවද? අපි දැන් මොනවටද මේ චරිචුරු ගන්නේ? ඒ නිසා පටිගෙ නිමිත්ත පිළිබඳ යෝනිසෝමනසිකාරය පිටන්න දන්නේ කෙනා කවදාවත් චෝදනා කරන්නේ නැහැ. කවදාවත් ඉල්ලීමිල්ලන්නේ නැහැ. එයා දැනගන්නවා මේකෙන් කෙලස් නොයිපන තාලෙට ඉදිරියට යන්න ගියොත් ඒක නා පාටික නිමිති යෝනිසෝමනසිකාරය පැවැත්වයි කියලා තිනවා. මේක තමයි ලෝකේ තියෙන හොඳම සාහිත්‍යය. තමන් වෙත පැමිණිච්ච දුක, තමන් වෙත පැමිණිච්ච බාධකය සාධකයක් කරගන්නවා ඉදිරි ගමනට. මේ දේ දන්නවනම් බුදු දානන්සේ සඳහන් කළ තියෙන ඔබට නිතර ගැටුම තියෙනවනම් ඔබ චේතෝ විමුක්තිය පාවිච්චි කරපන්, මෛත්‍රී පාවිච්චි කරපන්. ජරතර ගාගෙන යන බර කරත් එකට එඬරු තෙල් ටිකක් දානවනේ. සිනේහණිය කරනවනේ. ඒකට කියනවා චේත විමුක්ති කියලා. මේ එහෙම වෙනම භාවනා නොකරට, එහෙම මෛත්‍රී භාවනා නොකරට තමන් තනක ජීවත් වෙනකොට, පවුලක් නඩත්තු කරනකොට, කන්තෝරුවක ඉන්නකොට, බස් එක ගමන් කරනකොට, පන්ති එක ඉන්නකොට, සභාවක ඉන්නකොට කිසිම දෙයකට චෝදනා නොකර කිසිම අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව ඉඳ ඉබේම පද්ධතිය සාන්ත දාට බාටපත් වෙනවා. එච්චර ගෙවල් දොරල ගියාට පස්සේ ඕන කෙනෙකුට චෝදනා කරන්න කියන්නේ ඕන ඉල්ලීමක් ඉල්ලන්න බලන්න තමන්ගේ කට හෙල්ලෙන්න දෙන්න එපා. ඔබ මගේ ඔළුව උඩ ඇවිල්ලා ඉඳගෙන හිටියත් උඹට හොඳ නම් හොඳයි. මගෙන් නෑ පැත්තකට බලයන් කියන්න ඕනකම. මටගෙන් නෑ මට අහවල දේ ඕනයි කියලා දෙයක්. මේ දේ දන්නවනම් මේක තමයි මෛත්‍රී වෙන්නේ කොහොමද? අනික් කෙනා එහෙම ඉල්ලන්නේ භාවනා නොකරන නිසා. ඊමසර වෙන මොනවද දුන්නත් හරියන්නේ නැහැ. ඊමසර දෙන්න ඕනේ ඉල්ලන දේ. ඊමොත් මන් දන්නවනේ මම මේක පන්නගත්ත හැටි. ඒ නිසා තමන් තමන්ට එන ද්වේෂය පටිග නිමිත්ත සාධකය කරගන්න දන්න කෙනාට අනික් කෙනා මේ හැසිරෙන්නේ මොකටද කියලා එයාට ඒ යාගේ වැරද්දට සමාව දෙන්න පුළුවන් ගතිය තියෙන කෙනාට ඕ අපායට ගියත් ජීවත් වෙන්න පුළුවන්. කවදාකවත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපි ඉල්ලීම් ඉල්ලන්නේ කියොත් තමයි, අයිතිවාසිකම් ඉල්ලන්නේ කියොත් තමයි අපිට ගැටුම තියෙන්නේ. ඒ නිසා අනුන්ගේ වැරද්ද කවදා හෝ සාධාරණපත්තෙන් බලන්නම් තමන්ගේ වැරද්දට ඉස්සල්ලාම සමාව දීලා තියෙනවා. මොකද්ද වැරද්ද සමාව දෙනවයි කියන්නේ? පටික නිමිත්ත පහළ වෙනකොට හිත පිට ගියේ ගැන චලිතුරු ගන්න එපා. හිත ආපහු එනකොට හිතට කඩාපනින්න එපා. හිතට මෛත්‍රී කරන්න. හරි උඹ දැන් පිට ගියා ඇත්තයි. දැන් ආවනේ ගෙදෙට්. ආපහු දැන් ඉල වැඩ පටන් ගන්න. මෙන්න මේ පුංචි දේ දන්නවනම් ඔය ගෙවල් දොරල තියෙන සඳු සරුවල් ඔක්කොටම එක මිනිහයි මුළු ගෙදරම භාවනා කරනවනේ එකයි. ඒකෙම ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මුළු සමිතියෙදම එකයි භාවනා කරන්න ඕන. හොඳටම භාවනා කරන මුළු ලෝකෙටම එකයි ඕන කරන්න. තරුවචනංශයේ තනියම ඒ ගත්ත වැඩපිළිවෙල නිසා අවුරුදු 2600ක් ලෝකෙට සාමය දීලා තියෙනවා. තනි මිනිහා මුළු ලෝකෙම බෑ කියද්දි. ඊට පස්සේ උන්වංශ අපට කියලා දෙනවා පුතේ ඔහොම තමයි මේ ජීවිතය හැමතැනම ගැටෙනවා. ගැටෙන හැම වෙලාවකම පටික නිමිත්ත දැකපන්. පටික නිමිත්ත එන්නේ යමකට ප්‍රේමය වැඩිකම නිසා. අරක හොඳයි මේක නරකයි කියනවා. ඒක නිසා පටික නිමිත්ත එනකොටම ඒකට හිත කඩා ගන්න එක නෙවෙයි කලබල වෙන්න ඕනේ. මේක නැවත පාරට දාගන්න එක. ආය අරමුණට ගන්න එක. අරමුණ මම දැන් මෙතෙන්ද ගන්න එක. කාට හරි පුළුවන් ද අතක් කුසලා කියන්න හොඳට ඕම සද්දයකට හිත පිට ගිහිල්ලා වේදනාවට හිත බීලා හිතවිල්ලකට හිත ගිහිල්ලා දන්නවනම් මම ඉන්නේ පිටපොට කියලා නැවත මම දැන් මෙතෙන්ට ගන්න මොකද්ද ලෝකේ තියෙන බාධාව කියලා. මායя බාධා කරනවා, යක්කු බාධා කරනවා, ආණ්ඩු බාධා කරනවා, ඉත්තුගුණේ බාධා කරනවා, මොකක්වත් නැහැ. තක තීරුකම විතරයි තියෙන්නේ.
ඕකටයි මෝඩකම කියලා කියන්නේ. ඕකටයි තණ්හාව කියලා කියන්නේ. නිබුදු යනවා කියන මෙන්න ආයුධය උඹලගේ තියෙනවා. ඕන කෙනෙකුට කියලා වටන්න කියලා බණ ගිටවක්. එතකොට අපි ඉන්නේ එන පටිග නිමිත්ත දැනගන්නවා මෙතන කෙලස් කැපෙනවා. කෙලස් කැපෙන්නේ කොහොමද? මේක පටිග නිමිත්ත වශයෙන් ගියා නම් මතුවෙන්න පුළුවන් විශාල ද්වේෂයක් ඇති නොවීම පිණිස ජීවුන වඩා දිනුන භාවයටපත් නොවීම පිණිස මම දන්නව කරන වැඩි. මෙන්න මේක දන්නව නම් මුළු ජීවිතේම හුදු විනෝදාංශයක් වෙනවා. මුළු ජීවිතේ නිකම්ම කාව්‍යයක් බවටපත් වෙනවා. ගැටුමක් තියෙනවා. ගැටෙන්න ඕනේ තරම් අද්දරට යනවා. ගැටුමට හේතු කරුණු තියෙනවා. තමයි දැනගන්න ඕනේ. මේ ගැටුම තියෙද්දි මම යහත තිබුණ චිත්ත tattete යන්න මොකද්ද වාදා? අපිට නිහතමානී වෙන්න වෙයි. වැරද්ද බාර ගන්න වෙයි. ඒ වගේම අනුන්ට අනුකම්ප කරන්න වෙයි. සීරම සත්පුරුෂ ගුණ අසත්පුරුෂය හිතන මේක නෝන්ජල් කමක් කියලා. මෙන්න මේකයි ලෝකේ තියෙන ප්‍රශ්නේ. ඒකත් නෙවෙයි ප්‍රශ්නේ. යන්න අනුන් හිතන එක නේ. තමන්ම හිතනවා මේක නෝන්ජල් කමක් කියලා අන්න එක තමයි භයානකම කෙලෙසි. දුවට මතක තියාන්න අපි බුදුහාමසූ කෙරේ සද්ධා වෙනු මේක කරන්නේ. අපි ධර්මයේ ගෞරවයෙන් මේක කරන්නේ. අපි යෝගාවචරය නිසායි මේක කරන්නේ. නැත්තම් හොම්බර දෙයක් අනින්න බලුවම් ප්‍රශ්නයක් නැහැ. නමුත් බුදුරජාණන්සේක කරලා නැහැ. උදැකිනක කාගෙන දිනපු යුද්ධයක් වගේ මේකට සමාව දීලා වේදියක් කරනවා. ඉතින් සා පටිග නිමිත්ත එන්නේ නැතුව හිත කෙලින් කරගෙන යන එකේ කිසිම රසයක් නැහැ. කෙලස් කැපෙන්නේත් නැහැ. අපි කර්ම ගෙවෙන්නේත් නැහැ. කර්ම ගෙවෙන හැම වෙලාවෙම පැංගිරි ගතියක් වැටෙහි, තිත්ත ගතියක් වැටෙහි, ලුණු දෙහි යටයක් හැපෙනා වගේ වැටෙහි. මතක තියාගන්න එතන තමයි කෙලස් ගෙවෙන්නේ. ආයේ ඒ මතින් කෙලස් ඇති වෙන්න දෙන්න එපා. ඒ කෙලස් given වෙලාවේ අලුතෙන් ඒ මතින් කෙලස් ඇති නොවෙන්න කටයුතු කෙරුවොත් එයාට රටක් පාලනය කරතයි. ඕන යුද්ධයක් දිනන්න පුළුවන්. ඕනෙම ප්‍රශ්නකට උත්තර තියෙනවා. මේක පුංචිට පටන් ගන්න. නිකන් හිත පිට ගියක පිළිබඳව සද්දට වේදනාවට හිත පිට ගියක පිළිබඳව ද්වේෂ නොකර සිටී. ඊට පස්සේ ඊගාචිත්තක්ෂණෙදී නැවත අරමුණට හිත දාගන්න හොඳම දේ තමයි කලකොලොප්පම් කරගන්න නැතුව අවුල් කරගන්න නැතුව තියෙන තත්ත්වේ දැන් මං ඉන්නේ ද්වේෂයේ ගැටුමක. හරි මේක බෝ වුණොත් තද බල කෙලස් රාශියක් පහළ වෙනවා. වැඩෙන්නත් පුළුවන්. ඒ නිසා මම බලනවා ද්වේෂ නැති කරන්න හිතන්නත් එපා. නැවත මට බැරිද මධ්‍යස්ථාර මොන රීත දාන්න මම දැන් මෙතන කියන්නේ ආශ්‍රද ප්‍රසවාසයට මොනම බාධාවක්වත් නැහැ. ඒකට මේ පරියන්කෙම ඉන්න ඕනෙත් නෑ, ධක්මනේම ඉන්න ඕනෙත් නෑ, සීතල අරගෙන සුදු ඇඳගෙන ඉන්න ඕනෙත් නෑ, භාවනා මධ්‍යස්ථානක ඉන්න ඕනෙ නෑ. ජීවිතේ ඕනම තැනක ගැටුමක් ඇති වෙන වෙලාවේදී ඒක පිළිබඳ හරියට කටයුතු කරන්න දන්නවනම් ඒ මනස පුදුමාකාර ආදර්ශයක් ලෝකෙට පෙන්නනවා. ඇති වෙන්න පුළුවන් විශාල කෙලෙස් රාශියක් ඇති නොවීම පිළිබඳව ඉවසීමද, ත්‍යාගවන්තකමද, මෛත්‍රියද, සද්ධාවද, වීරියද, සේරම ගුණ ධර්ම වැඩේ. ඒස යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වෙච්ච වැරද්දකට සමාව දෙන්න එවන්ස දස පාරමිතාම එක චිත්තක්ෂණේ වඩන මේකේ වැදගත්ම දේ තමයි තමන්ගේ වැරද්දට තමන් සමාව දෙන එක. තමන්ගේ වැරද්දට තමන් සමාව දෙන්නේ නැති අක්කු අලුගෝසු. කිසි දවසක එහෙම කෙනෙකුට තව කෙනෙකුට සමාව දෙන්න බෑ. ඉතින් ඉස්ලාම අපි මෛත්‍රී චේතෝ මිත්‍රි පටන් අරගන්නේ මේ අති වරදිනවා. ඒකට කමක් නැහැ. වෙච්ච දෙයට එන්න සිරුද්ද කියලා ආභෝධයක් පාවන පටන් ගන්න. 3-4 සැරේ 5-6 සැරේ ඉවට පස්සේ පොල් කටු හිලෙන් ගැරන්ටි එක ඇදලා ගත්තා වගේ ඕගොල්ලන්ගේ සේරගෙම තියෙන රුචි අරුචිකම් වෙනස් වෙලා තියෙයි. පෞරුෂත්වේ වෙනස් වෙලා තියෙයි. හැබැයි සියල්ල වෙනස් වෙලා තියෙයි. මේකටයි පුරුෂාහමතුරු කියන්නේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියන්නේ. බුදුජානන් වහන්සේ අනුව යනවනම් අපේ සියලුම තැන් මට්ටම් වෙලා කොන් කැපිලා ගඟක් දිගේ ගසාගෙන යන ගලක් වගේ ලස්සනට මට්ටම් කරලා දෙනවා. එහෙම නැත්තම් කටු අත්තක් දූවිලි වාරක ඇදගෙන යන වගේ රුස්ස හාරගෙන අවුස්සගෙන දූවිලි අවුස්සගෙන යන ගමනක් අපි ළඟ තියෙනවා. ඒ නිසා කිසිම බාහිර දෙයක් අපිට අවශ්‍ය නැහැ මේ හික්මීම හදාගන්න. අපි ළඟ තියෙන ආයුධ හොඳටම ඇති. අපි ළඟ තියෙන දැනුම හොඳටම ඇති. ඒ නිසා ඒ ටික ක්‍රියාවත් කරන්න බැරි අපි හිතන මේක නෝන්ජල්කමක් කියලා. අපි හිතන මේක බය අඩු ඕන කෙනෙක් ආගවුවාම එනම් ඔළුව පාත් කරනද කියන්නේ. අර අපි වැටෙන මාසෙකින් අම්ම ඇහුවා මොකද ටිකිලි මණ්ඩවේ කොණ්ඩෙ කපන්නේ නැති කොහොමද නැන්දම කපන්නේ දෙමළෙකුට උළුපාත් කරන්න පුළුවන්ද ඉන්න හරිය කොණ්ඩෙ කවන කට්ටිය දෙමළුලු දෙමළෙකුට උළුපාත් කරන්න බැරි හින්දා මම කොණ්ඩෙ කපන්නේ ඊටත් වැඩිය තකතිරුයි
තමන්ට පුළුවන්කම තියෙද්දි මේ ආනාපානට යන්නේ නැතුව අර ගියේ ගැන පශ්චාත්තාප වෙන එක ටිකිරි බණ්ඩේ හොඳයි. අපි ඔලුව පාත් කරන්නේ කාටවත් නෙමෙයි, කෙලෙසකෙ නෙමෙයි, බුදුහාමුදුරන්ගේ තියෙන මේ නිහතමානීට අධි ගුණයට. අපි මේ ඔලුව පාත් කරන්නේ ධර්මයේ නෛර්යානික ගුණයකට. අපි මේ ඔලුව පාත් කරන අපේ යෝගාවචර කමට. එහෙම නැතුව මේ ඒක කඩන තද්ද කරන එක නට නෙමෙයි. ආන්න මේ විදිහට මේක ගත්ත ගමන් ඒකට බුදුහාමුදුරත් එක්ක සවැත්තුන ජේතවනාරාමයේ හිටියත් එකයි. මේ දැන් මෙතනත් එකයි. මුදෙවට මතක තියාගෙන මේ දේ කරන්න බෑ. අර කාමච්ඡන්දේ વિશે සද්ධාව, වීරිය, සතිය වඩා ගත්තේ නැති කෙනෙකුට මේ ධර්ම කරන්න බෑ. මේකට උපකරණ ආවුද නැහැ. අඩුම කැඩුම නැහැ. ඒ අඩුම කැඩුම ආවට පස්සේ ගැටුම හරහමයි කෙලස් කැපීම සිද්ධ වෙන්නේ. කවුරු හිතනවා මට ගැටුමක් නොවේවා, බාධාවක් නැතුව යන්න ලැබේවා කියලා. එහෙනම් ඒකේ මේ ලුණු නැති හොද්දක් වගේ කිසි රසයක් නැහැ. ඒ නිසා එන්නේ කර්මානුරූපව. ඒකෙන් අනිවාර්යයෙන්ම ගැටෙන. පටික නිමිත්තක් එනවා. අනේ එතනදී සතිමත් වෙලා වැරදුනාට ගමන්නේ ආපහු එන ගමන ගැන හිතන්න. ඉතලා ඒකට හිත උස ගන්න තු ආපහු මම දැන් මෙතන දැන්න ගත්තොත් ජීනපු යුද්ධයක් වෙයි. මේ වගේම සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මෝහේ, මෝඩකම, තකතිරුකම, අන්ධකාරේ, මුලාව, මහා සාවද්‍ය. අතාරින්න අමාරු. අපි නිකමට ගනිමු මේ මෝහේ නියෝජනය කරනවායි කියලා නිදිමත හරහ. මිච්ඡර දුරදිග ඇවිල්ලා සුදුරදි ඇඳගෙන සිල් අරගෙන භාවනා පරියන්කටත් ඇවිල්ලා ඒගේ ඔක්කොම අපිට අවශ්‍ය ඔක්කොම ටික දීලා නිින්ද ඇවිල්ලා මේ සේරම හොරකම් කරගෙන යනවා. නින්දක් යන්නේ කැස්සක් කිමිස්සක් නැති වෙලාවට විතරයි. නින්දක් යන්නේ දතේ එකක්කමක් ගෙදේ එකක්කමක් නැති වෙලාවට විතරයි. කේන්ති යන්නේ නැති වෙලාවට විතරයි. ඒ නිසා සියලුම ප්‍රශ්න අයින් වෙනකොට බබා දොයි. ඔකට තමයි කියන්නේ මෝහය කියලා. ඔකට තමයි කියන්නේ දොර බේරන්න අමාරුයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තමන් කොහොමද රාගයෙන් සහ ද්වේෂයෙන් මෝහයෙන් අයින් කරන්න එක මහා වැරැද්දක්. දුර කරන්න අමාරුයි. අයෝනිසෝ මනසිකාරය. මේකට නිදර්ශන දෙකක් මම කියන්නම්. එතකොට තමන් ළඟ තියෙන අත්දැකීම් වලින් තමන් මෙතෙක් කල වරදව ගත්ත හැටි, එහෙම නැත්නම් ඉස්සරහට වරදින්න තියෙන හැටි තේරෙවි. අපි දන්නවා සාමාන්‍යයෙන් භාවනා පර්යාංකයෙන් ඉඳලා භාවනා කරනකොට රින්දට යන්න තියෙන ඉඩ වැඩි. සක්මනේ ඊට උත්තරයක් කියන. සක්මන් කරනකොට අපි ක්‍රියාවත් වෙන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, මේව අහුලා ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒක නිසා සක්මනේදී අවදි භාවයේ වැඩි වෙනවා. නමුත් හොඳට බලන්න සක්මන හොඳට පෙළ ගැහිගෙන යනකොට යම් වෙලාවක කාමච්ඡන්දේ අඩු වුණා නම් යම් කාලාවක ද්වේෂේ අඩු වුණා නම් එතන මොහේ ඇවිල්ලා සක්මනෙත් නිඳ යන්න පටන් ගන්නවා. නිඳ යනවයි කියන්නේ ද්වේෂයයි රාගයයි යන්තම් ඔලුව පාත් කරගෙන. ඒ නිසා යම් තැනක ද්වේෂේ රාගේ තියෙනකන් අපි හරි අවදි, හරි ක්‍රියාත්මකයි, හරි එළඹ පෙළඹ වාසය කරනවා. රාගයයි ද්වේෂයයි දෙක බුදුහාමුදුරන්ගේ පින් සිද්ධ වෙන්න, ප්‍රතිපදාවට පින් සිද්ධ වෙන්න අඩු වෙනකොට හිටගෙන බුදිනු. පරියන්කෙත් බුදි. නමුත් අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ මේ නිදිමත ආවේ සක්මනේ එහෙම වැනෙන්න පටන් අරගන්නේ, එහෙම යන්නේ කෙලෙස් අඩු වීමක් කියලා හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ ඒක නිදිමතක් ඇවිල්ලායි කියන. ගිහිල් බුදිය ගන්න නිින්දයක් නැහැ. නමුත් මෙතන අයෝනිසෝ මනසිකාරයේ තියෙනවා තමන් මෙතෙක් කල කරපු ප්‍රයත්නේ නිසා යම් ප්‍රමාණයක් කාමච්ඡන්දය අයින් වුණා, යම් ප්‍රමාණයක් ව්‍යාපාදය අයින් වුණා. එතකොට තීන මිද්ද නැගිටිනවා. යෝනිසෝ මනසිකාරයෙන් බැලුවා නම් පේනවා මේ තීන මිද්දේ මතු උනේ භාවනාව හරි ගිය නිසායි කියලා. කෙලස් කැපිච්ච නිසායි. රාග ద్వේෂ නැති වෙච්ච නිසායි. නමුත් වෙච්ච සංගතිය වෙච්ච සිද්ධිය සිද්ධියෙන් සිද්ධියට බලලා නැහැ. ඒක පහට බලනකොට වෙන්නේ නිදිමත වෙලා. පරියන්කෙත් එච්චරම තමයි. එනිසා යම් කෙනෙක් හොඳට අරමුණ දිහා බලාගෙන හොඳට ගුරුසුව තියෙන අරමුණ ක්‍රමයෙන් සියුම් කළා අතිසූක්ෂම වෙනකොට යා දන්නවනම් නින්දට යන්නේ කියලා. යා හිතෙන් යන්නේ අවදි භාවයකින්, ලෑස්තියකින්. ලෑස්තිලා ගියොත්, යෝනිසමනස්කාරයෙන් ගියොත් නින්ද එන්නේ නැහැ. යා ඉතාම සූක්ෂම චිත්ත තත්ත්වවලට සමාධිගත තත්ත්වවලට අවදි වෙනවා. එහෙම නැත්තම් ඒ යෝගාචරය කියන මං අඩු කරන ගියා. ඊට පස්සේ මං දන්නේ ඇත්තට නින්දකද හිටියේ. එහෙම නැත්තම් නින්දක නෙවෙයිද කියන එක දන්නේ නැති තත්වය අද දවල්
අපි සාකච්ඡා කරපු ගොඩක් ප්‍රශ්න වල තිබුණා. හොඳටම දන්නවා එතකොට ප්‍රතිපදාවේ තමයි ඉන්නේ කියලා. එතකොට දන්නවා හොඳටම සතියේ තමයි ඉන්නේ කියලා. එතකොට දන්නවා හොඳටම ආනාපානෙත් එක බොහෝ වෙලා හිත පවත්තලා තියෙනවයි කියලා. නමුත් අන්තිමට හිත නොදන්න අන්ධකාර තැනකට, නොදන්න තැනකට යනවා. ඉතින් මේකට උත්තරේ වශයෙන් කියන්නේ යන්න ඉස්සෙල්ලත් අසතියෙන් නම් ගිහිල්ලා ආවට පස්සෙත් අසතියෙන් නම් අපිට හිතෙන්නේ මේක නිින්දක් කියලා. තීන මිද්දේ කියලා. කෙලෙසයක් කියලා. නමුත් මෙතෙන්දී ගියේ සතියෙන් නම් අවදිුණාට පස්සෙත් එකපාරට එන්නේ අරමුණට නම් මේක සලකා බැලිය යුතුයි. මේක නිින්දක් නෙවෙයි හිත සැඟවී ගැනීමක්. ඒ සැඟවී ගැනීම මොකද්ද? හිත කුප්පනේ රාග ద్వේෂ නැහැ. හිත අවුස්සන රාග ద్వේෂ නැති වෙනකොට හිත එහෙමම සැඟවී ගැනීමක් වෙනවා. මේක භාවනාවේ තෙදක්. මේක භාවනාවේ ප්‍රතිඵලයක්. මේකට අවදි වුණේ නැත්තම් මේක දැනගත්තේ නැත්තම් මේ මිනිස්සයා දීපු තෑග්ග බාර ගන්න දන්නේ නැති අමනෙක් බවට පත් වෙනවා. සම්විච තෑග්ග බාර ගත්තේ නැති අමනෙක්. නමුත් ඒක වුණත් මේ බුරුම ස්වාමීන් වහන්සේ කියනක යෝගාවචරගේ දෝෂයක් නෙමෙයි ගුරු රැගේ දෝෂයක් කියලා. ගුරු රැක පෙන්ලා දීලා නැහැ. භාවනා කරන්න ඉගෙන ගන්නකොට භාවනා ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ හොල්මන් වගේක් එනවා. මේ වගේ උලිලි පෑම් වගේක් එනවා. මේ වගේ විසම රූප වගේක් එනවා. බීසුණු රුදු වේසම වනවා. ඔබ මෙන්න මේක දැනගෙන ඵලයන් කියලා දෙන්නත් හොඳට මතක තියාගන්න. අපිට අද තුන්වෙනි දවසේ නිසා, තුන්වෙනි බණ නිසා, තුන්වෙනි ධර්ම සාකච්ඡා නිසා පුළුවන්. ඵලෙන් දැසි කිව්වනම් මොකද වෙන්නේ? ග්‍රීක වගේ භාෂාවක්. හොඳට භාවනා කරනවා, හොඳට කමඨාන් සුද්ධ වෙනවා, හොඳට ඉදිලා ඉන්නවා නම් කියත හැකි භාවනා කරනකොට අපි හිතනවට වැඩිය සීග්‍රෙන් කෙලස් කැපෙන. අපි හිතනවට වැඩිය තාමත්ම බලවත් මේ භාවනා කියන ආයුධය. අපි හිතන්නේ ඒක නිසා අපි මේ කෙලෙසයක් කියලා හිතනවා නින්ද. නමුත් මෙතන වෙලා තියෙන හිත සංගවිගෙන තියෙනවා රාග ద్వේෂ නැති වෙච්ච නිසා. නමුත් යෝගාවචරය දන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය. එයා හිතන්නේ කොහොමද මෙච්චර ඉක්මනට රාගය ద్వේෂය නැති උනේ? මෙච්චර ඉක්මනට කොහොමද ආනාපානය නැති උනේ? මෙච්චර ඉක්මනට කොහොමද සතිය ආවේ කියලා තමන්ම අර හදාගත්ත ගුණ ධර්ම ටිකට මූණට කියලා ගන්න. සැක කරනවා. නමුත් මෙයා ගොඩ ගත්තොත් මෙතනින් ගොඩ ගන්න විශාල දියුණුවකට අමාරුයි. මේ ගොඩ ගැනීම අමාරුයි. මොකද කිසිම යෝගාවචරයක් හිතන්නේ නැහැ මම මේ ඉක්මනට රාගය කැපුණයි කියලා. ద్వේෂය කැපුණයි කියලා. ඒක නිසා එකයි කරන්න තියෙන්නේ. එකම එක ක්‍රමයයි මේකට තියෙන්නේ. භාවනා කරන ගමන් සතිය අඛණ්ඩ භාවයේ පවත්තන්. අතිය එතනෙ කැඩි කැඩි ගියොත් අපිට නැගිටිනකොට අපි නිකන් කරකොලත් ඇරියා වගේ වෙනවා. සතිය අඛණ්ඩව පවතින ගමන් කෙලෙස් අඩු වුණොත් නිින්ද එනවා කියන ලෑස්තිලා යන. එතකොට නිින්දට බෑ අපිව වට්ටන්න. අපි දැනගෙන ගියා නම් කෙලෙස් අඩු වෙනකොට නිින්ද එනවයි කියලා කෙලෙස් අඩු වීම කොහොමද අල්ලන්නේ? අරමුණ සියුම් වීම හරහා. සතිය අඛණ්ඩ වීම හරහා. ඒකට තප්පර දෙකක්වත් යන්නේ නැහැ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා විනාඩි 45 50 යනවා. නැත් එකම දේ නැවත නැවත කරනකොට ඒක හුස්ම රැලි දෙකක් බලනකොට ඒක පාරටම හිත ගිහිල්ලා අර තියෙන විවේක ස්ථානයකට වැටෙනවා. ඉතින් යෝගාචරය යෝනිසෝමනස්කාරය නැත්තම් මේ මොකද උනේ කියලා තක්කු මුක්කු වෙලා වටපිට බලනවා. නමුත් යෝගාචරය මේකට ලෑස්ති වෙලා ගියොත් ලැබිච්ච තෑග්ග බාර ගන්න කැමති සත්පුරුෂෙක් වගේ ඒක අරසා කරනවා. මේක සම්බන්ධවද භාවනා ලෝකේ නානා ප්‍රකාර කතා තියෙනවා. නමුත් කිසි කෙනෙක් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මම ඒකට ලෑස්ති වෙලා යන්න ඕනේ කියලා මේ සතිය වැඩි වෙලා යන්නේ නැහැ කෙලස් කපන්න. ඇති කරගන්නකොට තමයි අමාරු. සතිය අඳුනගන්නේ නැහැ, සතිය වඩාගන්නේ නැහැ, සතිය පවතින්නේ නැත්තම් කෙලස් කැපිල්ල අමාරුයි. මොකද ආයුධය ගාගන්නේ නැහැ. සතිය හැදුනට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මානමේ තනාගත්තවද හිතකින් ඔබට ඕන නම් හිමාල පර්වතේ පලන්න පුළුවන් මේ තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. අපිට ඒක පේන්නේ මහා කන්දක් වගේනේ. උදැන් සඳහන් කරලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම ටික හදාගත්තට පස්සේ උඹට ඕන නම් හිමාල පර්වතේ පලන්න පුළුවන්. ඔය තුච්ච අවිද්‍යාව ගැන කොමන කතාද කියලා. නමුත් මේ සතියයි වැඩෙන්නේ කෙලෙසුයි කැපෙන්නේ මේක නින්දක් නෙවෙයි. මේකට මම ලෑස්තිලා යන්න ඕන කියන කතාව පෙළ ගැහෙන්න මේ ටික එකලස් වෙන්න උගා කර්ම ගෙවෙන්න. උගා පෞරුෂත්වයක් ගෝක් බනහලා තියෙන. ගෝක් ක්ලාස් වල යන්න ඕනේ. හැබැයි මෙතන ඉන්න ඔක්කොමල මේක අද්දකලා තියෙන බව මම දන්නේ.
කවුද මේක හරියට වෙලාවට මේ දේ වුණා කියලා තේරුම් ගන්න. මණිකරේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා කියන. කන අඳුරන්නේ නැහැ. එයා හිතන්නේ බණ්ඩෝ ටික වෙලාවක් භාවනා කරලා නිින්ද යනවා. ඇත්තට මේක නිින්ද කියලා හිතුවොත් ගොරවන්නත් පටන් ගන්න. ඒකේ වැඩ බය හිතන්න එපා. මේක නිින්දයි කියලා හිතුවොත් වැටිලා ගොරවන්න බව පටන් ගන්න. නැහැ මම මේ නිින්ද හරහා යන්න ඕනේ. මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය දැම්මොත් දවස් 5 6 7 8 භාවනාවකට නම් 4 වෙනි දවසේ ඉඳලා ඉඳ ගන්නකොටම ඔය මොනම අරමුණක්වත් ඕනේ නැහැ මොනම මෙනෙහි කිරීමක් ඕනෙත් නැහැ මොනම මෙහෙයීමක්වත් ඕනේ නැහැ ඉඳ ගන්නකොටම තමයි තේනවා බොහොම ශාන්ත දාන්ත තැනකට එනවා ඒකට අවදිව හිටියොත් පැය කමාරක් ඉන්න පුළුවන් ඒකට අවදි වුණොත් අයියෝ බලන්නකො මොකක්වත් නැ නිකම්ම මේ කුකුල්බත් මේ නිකම් බතුයි වතුරයි වගේ කණ්ඩක් බෑ කල්ලල්ලා බොල්ලල්ලා කිව්වොත් එම නිදිමත් තමයි මේ කෙලෙස් නැති තත්ත්වයක් මේ කරගෙන ආපු ගැම්ම නිසා වෙච්ච එක කියලා යෝනිසෝමනසිකාරය ආවොත් ඒ යෝගාවචර තියෙන අපි වඩපු සතිය අපි ජීunu කරපු සතිය මොනතරම් බලවත්ද කියලා නිසා අයෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරන එක හැම වෙලාවෙම චෝදනා කරගන්න හැම වෙලාවෙම චෝදනා කරගන්නවා කෙලෙස් වලට ආවඩන මායයට ආවඩන තමන් වඩපු සතිය ගැන දන්නේ ඒ නිසා යෝගාවචරය කෙලෙස් අඩුනොත් සක්මනේදී පවා නිදිමත එන්න පුළුවන් කියලා බාර ගන්න. ඒ වගේම පර්යංකේදී පවා නිදිමත කියලා අපි බොහෝ විට අඳුනගන්නේ මූල කර්මස්ථානයේ කෙරෙහි ඇති ඒකාකාරීකම. මූල කර්මස්ථානයේ කෙරෙහි ඇති නීරස ගතිය. මූල කර්මස්ථානයේ කෙරෙහි ඇති අනිශ්චිත ගතිය. ඒ නිසා මූල කර්මස්ථානයේ ඇසුරු කරනකොට රාගේ කැපෙන බවත් විවිධ අරමුණු වලට යනකොට රාගේ වැඩෙන බවත් අපි ඉස්සල්ලාම් පාඩමේදී ඉගෙන ගත්තා. ඒ නිසා මූල කර්මත්තනේ බොහෝ වෙලා ඉන්නකොට රාගේ අඩු වෙනකොට හිතේ විචිත්‍ර ගතිය අඩු වෙනවා. හිතේ අවදි ගතිය අඩු වෙනවා. නින්ද කියලා කියන්නේ නීරස ගතිය කියලා කියන්නේ ඒකාකාරී ගතිය කියලා කියන්නේ කෙලස් කැපෙන බව. ඒක දන්නේ නැත්තම් ඒක නීරසකමක්, ඒක හිත සැඟවි ගැනීමක්, ඒක නින්දක් වගේ පැටලව ගත්තොත් කෙලස් hina වෙනවා. හොලොප් පොලොප් 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 ගාලා මේ මෝඩ රැළ කොච්චර භාවනා කරවත් කෙලස් දැනගෙන නෙවෙයි භාවනා කරන්නේ. ඉතින් ඒක ලයිල මල්ලෙන් ගහලා අපි නින්දට වටලා යනවා. කොච්චර කාලයක් අපි භාවනා කරලා පටල ගන්න නැද්ද? මේ නිසා කොයි වෙලාවක හරි එකට අවදියෙන් ගිහිල්ලා මම මේ කරගෙන යන වැඩේ හැටියට ගිහිල්ලා අරමුණේ නීරසකම එනවයි කියලා කියන්නේ අපි හිත අඳුනගන්නේ ඒක නින්දක් කියලා. අරමුණ නැති වෙච්චාම අපි හිත අඳුනගන්නේ සත්‍ය කැටනයි කියලා. අරමුණේ නිමිත්ත ගන්න බැරි වුණොත් අපි හිතන්නේ සමාධිය කැටලයි කියලා. ඉතින් මේක හදලා දෙන්න කොච්චර කුකුලි ධාන තනින් කිරිපෝනවා වගේ ගුරුරයෙකුට ගෝලයාට කියලා දෙන්න වේවි. ලේසි නෑ. භාවනා කරනවා එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ භාවනාවේ සිද්ධ වෙන දේ හරි විදිහට පතමනසිකාරයට නුවණින් සැලකීමකටපත් උනේ නැත්නම් අපි කොච්චර භාවනා කරත් ලැබෙන ප්‍රතිඵලයට මූණට කියලා ගන්නවා. ලැබෙන ප්‍රතිඵලයෙන් හිත නරක කරගන්න. හරියට කමඨාන සුද්ධ වෙනවනම් හරියට තමන් වෙන දේ මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් හැම කෙලේශයක්ම අපිට කෙලස් කපන්න උදව් වෙනවා. ඒකයි සරුවචනන්සේ කියන්නේ රාගයේ උනත් කි විශේෂ මොකක්ද කියලා දැනගනින්. ඒක උඹට බලපාන්නේ කොහොමද කියලා දැනගනින්. රාගයේ ක්‍රියාත්මක වෙන අතුවිති වීදි යන වැටි දැනගනින්. ද්වේෂයේ මොකද්ද කියන සුවිශේෂත්වය දැනගනින්. ඒක මොකද්ද උඹට තේරෙන ක්‍රමේ රාගයෙන් කොහොමද ද්වේෂයෙන් වෙන් වෙන්නේ කියලා දැනගනින්. ද්වේෂයේ මොන මොන ආකාරවලට උඹට හොල්මන් කරනවද කියලා දැනගනින්. මෝහයේ මොකද්ද කියලා දැනගනින්. රාගෙන් ද්වේෂයෙන් වෙන් කළ දැනගනින්. ඒක උඹට වැටහෙන්නේ කොහොමද කියලා දැනගනින්. ඒක මොන මොන විදියට උඹ මායා කරනවද කියලා දැනගත්තේ නැත්නම් අපි හිතුවත් ඒවා ඉගෙන ගැනීම අකුසලයක් කියලා කොච්චර තටමතටම භාවනා කරත් යන ගමනක් නැහැ. ඒ නිසා සතියෙන් කරන්නේ සතිචෛතසිකයෙන් කරන්නේ මේ එකකට වක්වත් බොරු වලවල් වලට වැටෙන්නේ නැතුව ඇති හැටිය අවබෝධ කර ගැනීමයි. ඒකට තියෙන ප්‍රධාන බාධාව අර gedirin genabu වැරදි මත බිම තියන්නේ නැතුණාම සතිය වැඩෙන්නේ නැහැ. සතිය වැඩෙන්නම් පේන දේ පේන හැටියට කියන්න ඕන. මතු වෙන දේ මතු වෙන හැටියට බලන්න ඕන. ඒක කරන්න බැරි මෙට්ටහි වෙච්ච හින්දා, නාකි වෙච්ච හින්දා, කාලා තියෙන ලනු නිසා. ඉතින් මේවා හරියට විරේචනය කරලා බඩ විරේය කරලා බෙහෙත් දීලා තමයි රසායන බෙහෙතක් දෙන්න වෙන්නේ. බඩ හැල්ලු කරලා ඉවර වෙලා සෙනෙහකොල ටිකක් තම්බලා දීලා බඩ හැල්ලු කරලා තමයි බෙහෙත් දෙන්න තියෙන්නේ. මේ දවස් තුනෙන් මදි කියලා මට හිතෙනවා.
තවත් කියන්න තියන්න පුළුවන් නම් බඩ විරේක කරපු එකේ විරේකණයක දීපියේගේ තව ඉන්ජෙක්ෂන් දෙකක් තුනක් දුන්නොත් අන්න එතකොට නම් වෙනසක් ඇති වෙයි. ඒ නිසා මතක තියාගන්න අපි කරපු භාවනාවේ නැත්නම් තමයි මේ ගත කරපු කාලයේ වටිනාකම නොදැනුවත්කම නිසායි අපි මේ කෙලෙස් වලට අඬන්නේ. මේ කෙලෙස් එනකොට චරිචුරු ගන්නේ තමයි යන්තමට හරි මේ මම දැන් මෙතන කියන එක හරි පුරුදු කරගත්තා. ආනාපාන සතිය හරි පුරුදු කරගත්තා. මේක තමන් තම්බෙච්ච සංසාරෙටම හම්බෙච්ච ලොකුම ආයුධේ. මේකම ඉස්සරන් තියාගෙන ඔය එන බාධා වලට චරිචුරු ගන්න නැතුව බාධා වලින් නැති හැම වෙලාවෙම හැකි හැම වෙලාවකම මේ මම දැන් මෙතනය. නැත්නම් මම කරන්නේ මේ ආනාපාන සතිය නම් එහෙම. නැත්නම් එහෙම ඇවිදිනකොට පාය පොළවේ ගැටෙන හැටි. නැත්නම් බිගාන කෝප්පක් හොදනකොට අතර දැනෙනදී වැසිකිලි කැසිකිලි කරනකොට මොකද්ද වැටහෙනදී ඕකත් එක්ක ගත කරන්න යනවනම් අපිට පශ්චාත්තාප වෙනවට වැඩි ගොඩක් කරුණු තියෙනවා සතුටටපත් වෙන්න. නමුත් මුළු සංසාරේ පුරාට අපි කිරුවේ චලිතුරු ගාපේකනේ. නැති බැරිකම් කතා කරපේකනේ. ඒක ඇබ්බැහියට ගිහිලා තියෙන. ඒකට කියන්නේ සම්පප්පලාරකය. නිකන් යනකොට එනකොට හරි ඔය කතා කර කර ඉන්න. ඒ කිසිම දෙයක මේ කියන ධර්ම වල වර්ධනයක් නැහැ. එතන හොඳට මතක තියාගන්න මේක දැන් අල්ලගත්ත දේ මේ ආයුධේ නිතරම ගාලා තියාගන්න එන හැම බාධාවකදීම බලන්න මේ ඇති කරගත්ත සතිය මොන බාධාවෙන්ද කඩන්න පුළුවන් කියලා. තමන් මේ ඇති කරගත්ත සතිය ඌෂ්ණයෙන් කඩත හැකිද සීතලෙන් කඩත හැකිද සද්දෙන් කඩත හැකිද වේදනාවෙන් කඩත හැකිද කඩුවයි කියන්නකෝ ආය හදාගන්න මොකද තියෙන බාධා. බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ අන්නේ වගේ මොන ජාති කෙරුවත් නැගිටින බොනික් එක. එදී අපි එක වැටෙන වැටෙන ගානේ අඬන එක නෙවෙයි කරලා තියෙන්නේ වැටුණාට පස්සේ නැගිට උන හැටි දන්නවනම් හැම කෙනෙකුටම තේරෙයි මේ වැටුණාට පස්සේ නැගිටින ස්වරූපේට ගාණු පිරිමකම බලපාන්නේ නැහැ. වැටුණාට පස්සේ නැගිටින ගතියට වැවිදි උපවිදිකම බලපාන්නේ නැහැ. මේ වැටුණාට පස්සේ නැගිටින ගමේට මුස්ලිම් කතෝලික බෞද්ධ ගති බලපාන්නේ නැහැ. එක ගුණයයි අපිට ඕනේ manussකම විතරයි. මනුස්සකම විතරයි බුදුජානනාංශිකේ ඉස්මතු කරලා පෙන්නනවා මනුස්සෙයි නේ මේ මනුස්සෙක් කියලා ඉපදුනාට පස්සේ ಜಾති ભેද ගින්ග ભેද අනම්මනම් බෙදාගෙන ඒක නිසා බෑ මේක නිසා බෑ කියන්න යන්න එපා. ලැබිච්ච මනුස්සකමත් එක්ක හම් වෙන දායාදයක් තමයි වැටිච්ච ගැන කතා කරන්න යන්න එපා. වැටුණු තැන නැගිටින තැන බලපන්. අන්න එහෙම මනුස්සෙක් ආශ්‍රය කරන්න ඊමන්සෝ සත්පුරුෂයෝ. එහෙම ධර්මයක් අහන්නේ වා සද්ධර්මය. මේ වැටෙනකොට ආණ්ඩණ්ඩයි චරිසුරු ගන්නයි ඕකට ත්‍රිසංගතියයි කියන්න තියෙන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන ත්‍රිසංගති පැත්තක දාලා වැටිච්චයි ඕන තැනක වැටිච්චයි නැගිටින හැටි බලන්න. ඒතර පේනවා සමාජයේ පැහැයෙන පිරිසක් ඉන්නවා මේ ධර්මය දන්න. අන්නේ පිරිස තමයි සත්පුරුෂෝ කියන්නේ. ඒ වත්තේ තමයි කල්යාණ මිත්‍රෝ කියලා කියන්නේ. ඒ ධර්මය තමයි සද්ධර්මය කියන්නේ. ඒ නිසා වැටෙන්න තමයි මේකේ දිදුලන්නේ. සර්වත්‍යංසේ සඳහන් කරලා තිනවා හඳුන් කොටේක සුවඳ ඉන්නේ කොටන්ට කොටන්ට. හඳුන් කොටේ නිකන් තිබ්බට සුවඳ ඉන්නේ නැහැ. ඒ නිසා එන හැම බාධකයක් හරහාම අපිට එක කෙලෙසයක් අඳුනගත හැකි. මේ රාගේ, මේ ద్వේෂේ, මේ මෝහේ. ඊට පස්සේ ආයේ සතිය. ආන්නේ විතර ඉදිරියට යන පටන් අරගත්තොත් මේ සතිය අපිට දෙන පුදුමාකාර සහතිකයක් තියෙනවා. යම් හිතකට සතිය අවබෝධ කළ දුන්නොත්, හඳුන්වා දුන්නොත්, වරණගල දුන්නොත්, අර්ථකතනය අර දුන්නොත් නිවන් දැකලා මිස නතර වෙන්නේ නැහැ. කවදාවත් නැහැ. ඒක අනිවාර්යයෙන්ම නිවන් දක්වනවා. ඒක හරියට බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා. මහමෝධ වැද කුණක් පහල වුණොත් මිනි කුණක් හරි මාළු කුණක් හරි මොනවා හරි කුණක් මහලු මෝධ රැල්ල කොහමද ඒ කුණ ඉවුරට යනකන් තල්ලු කරනකන් අතාරින්නේ. මහමෝධීම ගතියක් තියෙනවා. ඒ තමයි මේ සතිය ඒකාන්තේම නිර්වාණගාමි. නිකේ කාන්තේම ඕපනයිකයි. ඒ නිසා අපි එවැනි දෙයක් අල්ලගත්තට පස්සේ මොනම හේතුවක් නිසාවත් අම්මා මලා, දරුවා මලා, ගෙටගිනි ගත්තා කියලා සත්‍ය බැහැර කරන්න එපා. එහෙමනම් සත්‍ය අසරණ වෙනවා. හැම තැනකදී මේ සත්‍ය ඉස්සර කරන ගියොත් රාගය එනකොට රාගය කියලා ඒ වෙනම බෑග් එකක් දාගන්න ඒකට දාන්න ඒක. ද්වේෂය එනකොට ද්වේෂ මල්ලට දාන්න. මෝහය එනකොට මෝහේ මල්ලට දාන්න. ඔය තුනට බෙදාගත්තට පස්සේ ඔය මලු තුන එච්චර බර නැහැ. අපේ හිතේ වැඩි වෙලාවක් තියෙන රාග නැති, ද්වේෂ නැති, මෝහ නැති අවස්ථා. දවසේ 180කට වැඩි අපේ තියෙන නිවන් දකපු හිත් අඳුනන්නේ නැහැ මේ කුණු කන්දලේ වැටෙන හින්දා. ඒ නිසා එනින් එක කණෙන් අල්ලලා දාන්න මේ බෑග් එකට.
දාලා බලන කොච්චර වෙලාවකට අපි සතුන් මරන්නේ නැති හොරකම් කරන්නේ නැති සාධාරණ ජීවිත ගත කරන පුරවැසියොද කෝ සතුටක්. අර විචි පුංචි අකුසලයක් අරගෙන ඔහේ කන පින්දම් ගන්න. ඒ නිසා අකුසලේ අරගෙන වෙන මල්ලකට දාන්න හැබැයි තෝරලා දාන්න. රාග මල්ලට ද්වේෂය දාන්න යන්න එපා. නයි මල්ලක් වෙනවා එතකොට. රාග මල්ලට දාන්න අන්තිමට බලන්න පෙන්නන තරම් දෙයක් රාගයක් අපි ළඟ නැහැ. නමුත් පශ්චාත්තාපයේ 100%. ඒ මොකද මේ අඳුරන්න දන්නේ නැති නිසා. ඒ නිසා අපි මේ උත්සාහ කරන කෙලෙස් එක තමයි අඳුර ගන්න කෙලෙස් එක නනමුත් ඒක කෙලෙසයක් නේ. ඒක උත්කෘෂ්ඨම ධර්මයක්. ඒ නිසා මේ ඔක්කොම අල්ලන්න තියෙන නාතඬුව වගේ ෆෝසෙප් එක වගේ අපිට අහුවෙලා තියෙන සතිය සතියේ තමයි අහුවෙන්නේ මේක රාගේ මේක ද්වේෂේ මේක මොහයේ අරගෙන ඒ තෝරාගත්ත බෑග් තුනට දාන්න බලන්න එතකොට අපිට තමන් ගැන තමන් කරන ස්වයං විචන ගොඩාක් අඩු වෙලා අපි සාමාන්‍ය ජීවිතය ගත කරත් ගොඩාක් වෙලාවට ඉන්නේ කෙලෙස් නැතුව නේද ඒ වුණාට කොච්චර අපි අපිට ශාප කරගන්නවද කියලා තේරුම් ගත්ත දවසේ අන්නේ විදිහට කෙලෙස් නැති බව සාධාරණේ කරගන්න අඳුනගන්න සත්පුරුෂය අපි දන්නේ නැති වුණාට ගොඩක් ඉන්නේ අන්නේ සත්පුරුෂ පැත්තටම හේතු වෙලා සද්ධර්මයේ පැත්තටම හේතු වෙලා ඉදිරියට යනකොට තේරෙයි ලෝකේ මේ තරම් සාවද්‍ය වැඩ කරද්දී බොරු විහිළු අනුන් රැබටිලි කරද්දී අපි ඒව එකටවක සහයෝග දෙන්නේ නැහැ අපි ඇති කරගත්ත මේ හරි පාර ඉදිරියට ගෙනියන්න අපි ඒ ගන්න ප්‍රයත්නය හරි විදිහට අඳුනගත්තොත් ඉදාර දෙයියොත් වඳිනවා බ්‍රහ්මියොත් වඳිනවා මිනිස්සු වඳිනින් ගැන අහන්න දෙයක් නැහැ ඒ නිසා මේ ඉගෙනගත්ත දේ මොනම හේතුවක් නිසාවත් බහා නොතබා ඉදිරියට කරගෙන යෑම සඳහා මේ දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා ධර්ම දේශනා මාලාවම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.